सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराई श्रद्धा संपन्न कारुणिक पिंगतुनि मी पिंगवत हेम दिनाम भूम श्रद्धाविं मी सेनासनेट पेमुनुने अद मी विशेष दवसे तमंगे आध्यात्मिक दिवनुवक एतिवेन धर्मानु धर्म प्रतिपत्ति धर्मे हेतरेंट विशेषम पिंगवत उपापसी योजनाटम अद दवस इतामत्म वटिना दवसाक एतमाई अद वेसाक पुरपसलस्वाक पोहोय मी वेसाक पोहोय अभी हेम दिनाटम समस्त लोकवासी बौद्ध सिलु दिनाटम महत्व वटिना कमक तेन दवसक अद मुकाक निसा अद मे वटिना कम तेने लोत्र बुद्रजान नुहं सेगे इपतीम सम्मा संबुद्धत्त पत्तीम परनिर्वाने केन उतुम मंगल कारणा तुना निमित करगन ये तेमगुल समरन दवसाद इति मे अवस्था वेदे अपित सिहपत कटे उत्तु बुद्रजानन वहांसेगे जीविते इतामत्म वटिना अवस्था तुनाक सिद्धवेन मे अद दवस अपि समरन नेयि अपिट एकी ඇති වැදගත්කම අපිට ලැබෙන ලාභය මොකක්ද කියලා අපි මොහොතකට ටිකක් හිතුවා බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දිහා බුදුරජාණන් වහන්සේට උතුම් මංගල කාරණාවක් ගෙනත් දුන්නෝ දවසක් අද මේ වෙසක් පොහොය දවස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව මේ මගේ අන්තිම ඉපදීමයි මින් පසු ඉපදීමක් නැහැ කියලා සිංහනාද කරන්ට තරම් පුළුවන්කමක් ලැබුණේ අද වගේ දවසක අද වගේ දවසක මේ ලෝකයේ ඉපදුණු ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට ඒ ඉපදීම මංගල කාරණාවක් වුණා. මොකද ආයමන්ති මා ජාති අන්තිම ජාතියයි. නැත්ති දානි පුනබ්බෝ. නැවත පුනර්භවයක් නැහැ. නැවත පුනර්භවයක් හදා නොගන්ට අන්තිම ඉපදීම කරගන්ට මේ ඉපදීම හේතු වෙච්ච නිසා. බෝසතාණන් වහන්සේගේ ඒ ඉපදීම උතුම් මංගල කාරණාවක් වුණා. ඒ වගේම අද වගේ දවසකයි අපමා බෝසතාණන් වහන්සේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් යුක්තව ඒ වජ්‍රාසනයේ වැඩ සිටින මාර පරාජය කළා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා අනේක ජාති සංසාරං සඳා විසං අනිපිසං ගහකාරකං ගවය සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන මේ නොයේ ජාති සසර මම මේ ආත්මභාවයේ නැමැති ගෘහය හදන්න නොදකීමෙන් ඇවිද්දා සසර බොහෝ කාලයක් ඇවිද්දා ගහකාරකන් දිට්ටෝසි මම ගේ හදන්න දැක්කා පුන ගේහන්න කාසි නැවත නුඹ මේ ගේ නැමැති ආත්මභාවයේ හදන්න කියලා ඒ ගේ හදන්න වඩුව නැත්තම් තණ්හානම් කයමච්චක තණ්හාවගේ ක්ෂය බව මම අවබෝධ කරගත්තා කියලා අද වගේ දවසක තමයි සසර ඉපදෙන්න තියෙන හේතුව නැති කරලා ජීවිතයට උතුම් මංගල කාරණාවක් බවට පත් කරගෙන අද වගේ දවස ලෝතර බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක් කරගත්ත මංගල කාරණාවක් වුණා. ඊට පස්සේ මේ මුළු තුන් ලෝකයකටම තමන්ගේ ජීවිතයේ අවසානය අවාසනාවන්ත වූ මොහොත වෙද්දි මුළු තුන් ලෝකයකටම ජීවිතේ
කාලකන්නිම අවස්ථාව වෙද්දී අප්‍රසන්න අමනාපම අවස්ථාව වන මරණය නැත්තම් මේ ශාරීරිය අත්හරදවන අවස්ථාව ඒක අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ මංගල කාරණාවක් කරගත්ත අද වගේ දවසක යෝ වය ධම්ම සංඛාර අපමාදින සම්පාදිත කියලා සියලු සංස්කාරයන් ක්ෂය වෙන වැය වෙන සුළුයි ඒ ධර්මතාවය අප්‍රමාදිය සම්පාදනය කර ගන්නට කියලා සංස්කාරයන්ගේ සංසිඳීමේ සැපය නැත්තම් අනුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් කියන පවදාලා මේ අවස්ථා තුන අපි සමරනවා කියලා කියන්නේ අපි සිහිපත් කරගත යුතුයි අද දවසේදී සැබවින්ම පැවිදි බෞද්ධය හැටියට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම අන්තිම ඉපදීම කර කර නැවත ඉපදෙන්නේ නැති විදිහට මංගල කාරණාවක් කරගත්තා නම් ඒ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්න ධම්මගක් අපේ ජීවිතේ අපේ ඉපදීමත් අපිට මංගල කාරණාවක් කරගන්න අද වගේ දවසක අපි සිහිපත්කට ගත යුතුයි අපේ මේ ඉපදීම අපිට මංගල කාරණාවක් කරගත යුතුයි කියන කාරණාව ඒ වගේම අද වගේ දවසක සිහිපත් කරනවා අපිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මංගල කාරණාවක් උනේ අද දවස සසර නැවත ඉපදීම පිණිස පවතින සියලු කෙලෙසුන් දුරු කිරීම එහෙනම් මගේ ජීවිතේ අපේ ජීවිතවල තියෙන සසර ඉපදෙන්න තියෙන හේතුව නැති කළා සියලු කෙලෙස් නැසලා අපේ ජීවිතයට උතුම් මංගල කාරණාවක් උදා කර ගන්න ඕනේ කියන කාරණාව අපි සීකර ගත යුතුයි. ඒ වගේම අද වගේ දවසක බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම අපි මංගල කාරණාවක් ඇදිර සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමෙන් අපිට ලැබෙන වාසිය තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතය අවසානය ඒ ශාස්ත්‍රඥ වහන්සේට මංගල කාරණාවක් වුණා වගේ මගේ ජීවිතය අවසානයත් මට මංගල කාරණාවක් කරගන්න ලැබේවා කරගන්න ඕනේ කියලා අපි හැමදෙනාම හිතන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරනවා කියන එකෙන් යථාර්ථ වශයෙන් අදහස තමයි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වයට පත්වීම පිරිනුවම් පෑම කියන අවස්ථා තුනම අපේ ජීවිතයට එබඳු මංගල කාරණාවක් කරගත යුතුයි කියන අදහස ඇති කරගෙන ඊට අනුව හික්මිය යුතුයි. අන්න එහෙම එබඳු මංගල කාරණාවන් ගැන දැක්මක් ඇති කරගෙන අද දවස පුරාවම ඊට අනුව හික්මෙන කෙනා මේ ඉපදීම අන්තිම ඉපදීම කරගන්න උත්සාහවත් වෙන සසර ඉපදීමට හේතු වෙන සියලු කෙලෙස් නැසීමට පෙර වීර්ය වඩන අපේ ජීවිතයේ අන්තිම අවස්ථාව මරණය මරණයක් නේ මංගල කාරණාවක් කරගන්න පෙරදරනවා නම් මෙන්න මේක තමයි නියම විදිහට උතුම් තෙමගුළු සමරේම කියලා කියන්නේ. ඉතින් අපි හැම දිනමත් අපිට පුළුවන් විදිහට මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ත්‍රිමංගල්‍ය සිහිපත් කළා ඊට අනුව හැසිරෙන්න. ඒ කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙන්නට. ඉතින් යම්කිසි කෙනෙක් මේ ශාසනය තුල හැසිරිලා තමන්ගේ ජීවිතය ලැබුණු මේ ඉපදීම මංගල කාරණාවක් කරගත්තොත් සියලු කෙලෙස් ප්‍රහාණය මංගල කාරණාවක් කරගත්තොත් තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ තමන්ට මංගල කාරණාවක් කරගත්තොත් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උප්පරෙම විදිහේ ගෞරවය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තෙමගුල උත්වාකාරයෙන්ම සැමරුවා කියලා කියන්නේ බඳු කෙනා. ඉතින් ඒ සඳහා අපිටත් අපේ ජීවිතයේ ඉපදීම කෙලෙස් ප්‍රහාණය ජීවිතයේ අවසානයේ මංගල කාරණාවක් කරගන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් අපි කතා කරමු.
මෙතනදී තියෙන සුවිශේෂී ඉදී තමයි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම දුනුවම් තයම එකම දවසක සිද්ධ වුණා. නමුත් ඒ මංගල කාරණා තුනම අපිට අපේ ජීවිතේ සිද්ධ කරගන්න පුළුවන්. හැබැයි එකම දවස විතරක් වෙන්නේ නැහැ. මොකද අපි සම්මා සම්බුද්ධ නොවෙන නිසා. එච්චරයි වෙනස. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යාත්මක බව තමයි හැමදාම ඒකෙන් සංකේතවත් කරනවා. වෙසක් පුර 15ක් පොහොය කියලා කියන්නේ කිසිම අඩුවක් නැතුව හැම ආකාරයකම දීප්තිමත් වූ ආකාශය තුල බබලන පූර්ව චන්ද්‍රය තියෙන අවස්ථාව. ඒ වගේ හැම ආකාරයකම දීප්තිමත් මේ ලෝකය තුල බබලනවා බබලන අවස්ථාව බුදුරජාන් වහන්සේගේ ඉපදීම. අපේ ඉපදීම සමහර විටක කරවල පොයක් දවසක වෙන්න පුළුවන් නේද? සමහර විට හඳේ භාගයක් අඩු වේගෙන යන කාලෙ වෙන්න පුළුවන්. හඳේ භාගයක් පිරුණු කාලයක් වෙන්න පුළුවන්. හඳ සම්පූර්ණ පිරුණු අවස්ථාවක වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් බුද්ධත්වයට පත්වීමත් පිරුණු අන්තයමයි. පිරුණු පන අවස්ථාවට දෙන්නව. මොකක්ද? සම්පූර්ණම ආලෝකයෙන් පිරුණු හඳ ඇති. ආකාශයේ බබලන්නා වූ චන්ද්‍රය ඇති. ඒ අවස්ථාව සංකේතවත් කරනවා ඒ පිරුණු පෑමතේ ජීවිතයට පූර්ණ ආලෝකයක් මිස කඳුරක් ගෑවිලවත් නැහැ කියන එක. මේ තුන් අවස්ථාවම පොයක් දවසකම කියනවා මේ හැම කල්හි මේ ජීවිතයේ ආලෝකමත් මිසක ආලෝකයෙන් පිරල මිසක අඳුරක් නැහැ කියන එක. ඉතින් අපිටත් පුළුවන් අපේ ජීවිතය ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අර්ථ සම්පන්න වෙච්ච අර්ථයම සම්පාදනය කරගන්න. ඒ සඳහා අපි හැමදෙනාම උත්සාහවත් විය යුතුයි කියන අදහසින් මම පින්වතුන්ට වටිනා කරුණු ටිකක් කියලා දෙනවා. මේ කියලා දෙන දහම් කරුණු ටික ගොඩාක් ගැඹුරුයි. ඉතින් ඒ නිසා හොඳින් අහන්න කියලා මතක් කරනවා. මම අද දවසේදී මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක සම්මා සම්බුද්ධත්වයට පත්වලා ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් ලෝකෙතුල දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටක ධර්මයට අයත් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයට නැත්නම් උපරි 50කට අයත් ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 50 කොටස් තුනකට බෙදලා තියෙනවා. ප්‍රථම 50කේ මධ්‍යම 50කේ උපරි 50කේ කියලා. තුන්වෙනි සූත්‍ර 50ට අයත් සූත්‍රයක් තියෙනවා ඡන්නෝවාද සූත්‍රය කියලා. ඡන්න කියන හාමුදුරන්ට අවවාද කළ සූත්‍රය. මෙන්න මේ සූත්‍රය තමයි මම මේ පින්වතුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න හදන්නේ. එක්තරා කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාස වැඩවාසය කරන කාලේ ඒ කාලේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ආයුෂ්මත් චුණ්ඩ තෙරුන් වහන්සේ ඡන්න තෙරුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ චුන්ද මහ රහතන් වහන්සේ එවැගේම ඡන්න තෙරුන් වහන්සේ මේ තුන් දෙනාම වාසය කරනා ඒ කාලේ ගිජ්ජකූට පර්වතේ ගිජ්ජකූට පර්වතේ වාසය කරනකොට හවස එක්තරා අවස්ථාවකදී සරියුත් මහ රහතන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටලා චුන්ද හාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා චුන්ද අපි යම් ආයුෂ්ම ඡන්න තෙරුන් වහන්සේ අසනීපෙන් ඉන්නේ උන්වහන්සේගේ අසනීපය සුව දුක් විචාරන්ට අපි යම් කියලා මතක් කළා. මතක් කරලා සරියුත් මහ රහතන් වහන්සේ චුන්ද මහ රහතන් වහන්සේ ඡන්න තෙරුන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා අහනවා
චන්නතරුන් වහන්ස කොහොමද ඔබගේ අසනේප තත්ත්වය ඔබේ දුක් වේදනාවන් අඩුද නැත්නම් වැඩිද අඩු වෙනව පෙනේද වැඩි වෙනව පෙනේද අඩු වෙනව නොපෙනේද කියලා ඒ වෙලාවේදී චන්නතරුන් වහන්ස කියනවා ඇතනේ සාරිපුත්‍රයනි මට ඉවසිය නොහැකි යැපිය නොහැකි මගේ දුක් වේදනාව අඩු වෙන බවක් නම් පේන්නේ නැහැ දුක් වේදනාව ඉතාමත් වැඩි කොච්චර දුක් වේදනාව දුක් වේදනාවන්ගේ දුක්ඛදායක බව කොච්චරද කියනවා නම් යම් කිසි කෙනෙක් ඉතාමත් තියුණු ආයුධයක් අරගෙන හිස හිල් කරනවා නම් හිසට අනිනවා නම් ඒ හා සමාන අතිමාත්‍ර වේදනාව මගේ හිස දැවෙනවා හිස රිදෙනවා ඒ තරම් මගේ හිසේ කැක්කුමක් තියෙයි ඒ වගේම පෙන්නනෝ මට ඉවසිය නොහැකි යැපිය නොහැකි ඉතාමත්ම බල සම්පන්න පුරුෂයෙක් තද්ද වරපටක් අරගෙන හිස දෙද්දි කල්ල වෙලනවා නම් ඇති වෙනකොට වේදනාව යම්සේද එබඳු අධික වේදනාවක් මට දැනෙනවා ඒ වගේම ඇවත් නිසාරි පුත්‍රයනි මට ඉවසිය නොහැකි යම්සේ හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් තියුණු ආයුධයක් ගෙනල්ල ගවයෙකුගේ කුස පලනකොට ඇතිවෙන වේදනාවක් යම්සේද ඒ වගේම අතිමාත්‍ර වූ වේදනාවක් මගේ කුස තුල දැනෙනවා ඒ වගේම බලවත් පුරුෂයෝ දෙන්නේ දුබල මිනිසෙක්ව අල්ලගෙන හාත්පස ගිනි අඟුරු වලකට දාලා තවනවා නම් එබඳු ඉතාම දැඩි දාහයක් මගේ කය පුරාම තියෙනවා මේ දුක් වේදනාව අතිශයම වැඩි. ඉතින් ඒ නිසා මට දැන් ජීවත් වීම හරි අපහසුයි. එහෙනම් මම හිතාගෙන ඉන්නේ ශස්ත්‍රයක් අරගෙන ගෙල සිඳ ගන්නට කියලා මතක් කළා. කවුද මතක් කළේ? චන්න තෙරුන් වහන්සේ. ඊට පස්සේ සරුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආස්මා චන්න තෙරුන් වහන්සේ මා සත්තං ආහරති. එවත් චන්න තෙරුන් වහන්සේ ආයුධයක් අතට ගන්න එපා. ඉතින් ඔබ වහන්සේගේ ජීවත් වීමට අපි කැමති. ඔබ වහන්සේ ජීවත් වෙනවා දකින්න අපි කැමති. ඉතින් ඔබ වහන්සේට සප්පාය භෝජන නැත්තම් සරුත් මහරහතන් වහන්සේ දේශනා කරන උභාන්සයට සප්පාය ආහාර පාන නැත්නම් මං ආහාර පාන ගෙනල්ලා දෙන්න. ඉතින් සප්පාය බෙහෙත් නැත්නම් මම බෙහෙත් ගෙනල්ලා දෙන්න. ඉතින් හරි ප්‍රතිරූපක වූ උපස්ථායක කෙනෙක් නැත්නම් කවුරුවත් ඔන්නේ මම උපස්ථානය කරන්න. ඒ හින්දා උභාන්සේ ජීවිතය හානි කරගන්න ආයුධ අතට ගන්න එපා. ඔබ වහන්සේ ජීවත් වෙනවා දකින්න මම ගොඩාක් අපි කැමතියි කියලා මතක් කළා. ඊට පස්සේ පෙන්නනවා එවත්නි සාරිපුත්‍රයනි මට සප්පාය ආහාර නැතුව නෙමෙයි ආහාර තියෙනවා. මට සප්පාය බෙහෙත් නැතුව නෙමෙයි බෙහෙත් තියෙනවා. මට හොඳ උපස්ථායකයෝ නැතුව නෙමෙයි හොඳ උපස්ථායකයන් ඉන්නවා. එතකොටවත් උපස්ථායක නැතුනේ උපස්ථායකයෝ ඉන්නවා. නමුත් මම බොහෝ කාලයක් කල්යාණ කමින්ම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළා. මනාපේම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළා. අමනාපේම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළේ නැහැ. බොහොම සද්ධාවෙන්ම මනාපේම මම භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළා. ඒ හින්දා මම බය නැතුව අනුවජ්ජව ආයුධයක් අතට ගන්නවා. අනුවජ්ජ කියලා කියන්නේ අනුපවජ්ජව වැරදි
රහිතව වාච්‍ය කියලා කියන්නේ සෞපවාච්‍ය කියලා කියන්නේ වැරදි සහිතයි අනුපවාච්‍ය කියලා කියන්නේ වැරදීමක් නැති විදිහට ජීවිතයට වරදින්නේ නැති ආකාරයකට මම ආයුධයකින් ජීවිතේ තොරදා කරගන්න කැමති එච්චරට මේ කායික වේදනාව බලවත් වැඩි කියලා මතක් කළා ඒ වෙලාවේදී හොඳයි එහෙනම් ආස්ම චන්න තෙරුන් වහන්සේ කැමති නම් අපි ආස්ම චන්න තෙරුන් වහන්සේගෙන් කිසියම් ප්‍රශ්නයක් අහන්නද තකම් කරුණක් විමසන්නද දැන් චන්න තෙරුන් වහන්සේ කියනවා ජීවිතෙන්ට අපහසුයි අසනීපයි ඒ නිසා මම ආයුධයක් අතට ගන්නවා කියලා එතකොට සරිත් මහරහතන් වහන්සේ එපා කියලා මතක් කළාම කියනවා මම බොහෝ කාලයක් තථාගතයන් වහන්සේව අමනාපෙන්නේ මනාපෙන් මැසුරු කළා අප්‍රිය වෙනමේ ප්‍රිය ස්වභාවයෙන් මැසුරු කළා ඒ නිසා අනුපවජ්ජව මං ජීවිතේ අවසන් කරගන්නවා මට ජීවිතේ අවසන් කරගන්න පුළුවන් ජීවිතයට වරදක් එකතු වෙන්නේ නැති විදිහට කියලා මතක් කළාම ඒ වචනේ කිව්වා ධර්මයේ අවබෝධය කොහොමද දන්නේ නැන්නේ ඒක තේරුම් කර ගැනීම සඳහා සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා හොඳයි චන්නේනි එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබ ඊට කැමති නම් ඉඩ අවකාශ දෙනවා නම් කමක් නැහැ අහන්න වුණ ප්‍රශ්නයක් කිව්වා එතකොට චක්කු මාහසෝ චන්න චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා ධම්මේ ඒතමම හේසු හමස්මින් හමේසු අත්තාති සමනුපස්සති එවැනි චන්නේනි ඔබ චක්කු ඇහත් චක්කු විඥානයත් ඇසින් දත යුතු සිතත් චක්කු විඥානයෙන් දත යුතු ධර්මයනුත් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකීද අප වහන්වා කන සෝත විඥානය සෝත විඥානයෙන් දත යුතු ධර්මයනුත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකිනවද ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති සමනුපස්සති ඒ වගේම නාසයයි ගාන විඥානයයි ගාන විඥානයෙන් දත යුතු ධර්මයි මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ඔබ දකිනවද දිවත් ජීවා විඥානේ ජීවා විඥානේ දතියුත ධර්මයොත් කයයි කාය විඥානයයි කාය විඥානේ දතියුත ධර්මයොයි මනසයි මනෝ විඥානයයි මනෝ විඥානේ දතියුත ධර්මයයි කියන මේ ධර්ම මම කියලා මගේ ආත්මයයි කියලා ඔබ දකින්නවද කියලා අහනවා ඊට පස්සේ කියනවා ධන්න තෙරුන් වහන්සේ චක්කු මාස සාරු පුත්ත චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බ ධම්මා නේතං මම නේසෝමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති එවත්නි මම ඇහැ චක්කු විඥානෙන් විඤ්ඤයෝ ධර්මයෝ නේතං මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලායි දකින්නේ සරත් මහරතනන් සේව මේවා මම කියලා මගේ ආත්මයයි කියලා දකීද මේ ආයතන හය ලැබුවම ඊට චන්න තෙරුන් වහන්සේ කියන්නේ නැහැ මම ඇහැ චක්කු විඥානය විදියේ ධර්මියෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකිනවා කනත් මමවත් මගේවත් මගේ ආත්මයත් නෙමෙයි සෝත විඥානයත් මමවත් මගේවත් මගේ ආත්මයත් නෙමෙයි සෝත විඥානයේ විඤ්ඤායේ ධර්මියෝ මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මයත් නෙමෙයි කියලා දකිනවා මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන හයත් ඒ අනුව උපදින සිත් හයත් ඒ සිත් වලින් දතියුතු ධර්මෙත් එකක්වත් මමවත් මගේවත් මගේ ආත්මවත් නෙමෙයි කියලා දකිනවා කියලා පෙන්වනවා ප්‍රකාශ කළා ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා චක්කුස්මින් ආවසෝ චන්න චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බ ධම්මේසුකින් දිස්වාකින් අභිඥාය චක්කුං චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බ තබ්බේ ධම්මා නේතමෝ නේසෝ අමස්මින් නේසෝ අත්තාති සමනුපස්සති
එවැනි කුමන ධර්මයක් දන්නා වූ දක්නා වූ නිසාද කුමන ධර්මයක් අවබෝධ කළ නිසාද ඔබ ඇහැ මම නෙමෙයි කියලා ඇහැ මගේ නෙමෙයි කියලා ඇහැ මගේ ආත්මේ නෙමෙයි කියලා චක්කු විඥානේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ විඤ්ඤාය ධර්මයෝ විඤ්ඤාය කියන්නේ දැනගත යුතු චක්කු විඥානේ දැනගත යුතු ධර්මයෝ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්නේ කුමන ධර්මයක් අවබෝධ කරගත්ත හින්දාද කුමන ධර්මයක අවබෝධයකින්ද ඔබ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි චක්කු විඥානේ දතියුතු ධර්මිය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා කියන්නේ කුමන ධර්මයක් දැනගත්ත අවබෝධ කරගත්ත හින්දාද ඒ වගේම නාසය දිව කය මනස කියන මේ ධර්මය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා ඔබ වහන්සේ දකින්නේ කුමන ධර්මයක් අවබෝධ කරගත්ත හින්දාද කුමන ධර්මයක් දැකපු හින්දාද කියලා අහනවා. එතකොට චන්න තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා චක්කුස්මෙන් ආවස සාරිපුත්ත චක්කු විඥානේන විඤ්ඤාතබ්බ විඥාන තබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්කුං චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේ ධම්මේ නේතමම නිසෝමස්මින් මෙසු වත්තති සම්ලබසති. එවැනි මම ඇසත් චක්කු විඥානය චක්කු විඥානේ විඤ්ඤේය ධර්මයන්ගේ නිරෝධයේ දැන නිරෝධයේ අවබෝධ කළ නිසා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකිනවා. කනත් සෝත විඥානය සෝත විඥානයෙන් දැකගත යුතු ධර්මයොත් ධර්මයන්ගේ නිරෝධය දකින නිසා නිරෝධය අවබෝධ කළ නිසා ඒ ධර්මය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා මම දකිනවා කියලා මේ විදිහට අවවාදනේ ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළාම චුන්ද තෙරුන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. තස්මාතිය ආවසෝ චන්න ඒ නිසා චන්න ඔබ මෙසේ ඉක්ම යුතුයි මෙසේ දත යුතුයි. එහෙනම් ඉදම්පි තස්ස භගවතු සාසනං නිච්චකප්පං මනසිකාතබ්බං. ශාස්ත්‍රීය වහන්සේගේ ශාසනය නිතරම මතකේ මෙනෙහි කටයුතුයි. මොකද්ද නිශ්චිතස්ස චලිතං. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත වෙච්ච කෙනාට හැම වෙලාවෙම චලිතයක් සිලවීමක් තියෙනවා. අනිශ්චිතස්ස චලිතං නැත්ති. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නැත්තං ඇසුරු නොවිච්ච කෙනාට සිලවීමක් නැහැ. චලිතේ අසති පස්සද්දි. චලිතේ සිලවීම නැති කල්ලි පස්සද්දි එනවා. පස්සද්දි ඇති කල්ලි නැති නොහොති. පස්සද්දි ඇති කල්ලි තණ්හාව හිටින්නේ නැහැ. නතියා අසති තණ්හාව නැතිනම් ආගති ගති නොහොති. පැමිණීමක් යෑමක් නොවෙනවා. ආගතිය ගති අසති චුතුපාතේ නොහොති. ආගති ගති නැති වුනොත් චුත වීම ඉපදීම මැරීම ඉපදීමක් පෙනෙන්නේ නැහැ. චුතුපාතේ අසති මැරීමක් ඉපදීමක් නැතිනම් න හිත න හොරන් නෝපයන්ත වේ. නැති වුනොත් මෙලෝ කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. පරලෝ කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. මේ දෙයතර අතරයි කියලා පණවන්න පුළුවන් කමකුත් නැහැ. මේකයි දුකේ අවසානය කියලා අවවාදයක් කළා චුන්ද තෙරුන් වහන්සේ. ඊට පස්සේ ආයස්මත් චුන්ද තෙරුන් වහන්සේත් ආයස්මත් සාරියුත් තෙරුන් වහන්සේත් මේ අවවාදයෙන් අවවාද දීලා නැගිටලා වැඩියා. නැගිටලා
ගිය නබෝ කලකින් චන්න තෙරුන් වහන්සේ තියුණු ආයුධයක් අරගෙන ජීවිතය තොර කර ගන්නවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ චින්ද මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ ළඟගෙන් අහනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කිච්චකූට පර්වතයේදී චන්න තෙරුන් වහන්සේ සත්තාහරණය කළා, ආයුධයක් ගත්ත, ජීවිතය තොර කරගත්තා, ඔහුගේ ගතිය මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත, ඔබ සම්මුඛයේම චුන්ද තෙරුන් වහන්සේ ඔබට මතක් කළා නේද? මම අනුපවජ්ජව ආයුධයක් අතට ගන්නවා කියලා. ඒ කියන්නේ ජීවිතේට වරදක් එකතු නොවන විදිහටයි මම ජීවිතයෙන් අයින් වෙන්නේ කියලා ඔබට කලින්ම කිව්වා නේද චුන්ද තෙරුන් වහන්සේ කියලා මතක් කළා. ඒ කියන්නේ චුන්ද තෙරුන් වහන්සේ ඒ ජීවිතය අතහැරීමත් එක්කම අරිහත්ත්වයට පත් වෙලා පිරුණුවම් පෑවා මිසක නැවත ප්‍රතිසන්දියකට ගියේ නැහැ කියලා ඔබට කලින්ම මතක් කළා නේද? උන්වහන්සේ කතිය බඳුම වුණා කියලා මතක් කළා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ මේ ළඟ පුබ්බජීරං කියලා ගමක් තියෙනවා. පුබ්බජීරං නම වච්චිකාම වච්චින්ගේ ගමක් තියෙනවා. ඒ ගමේ ඉන්න මේ චන්න තෙරුන් වහන්සේගේ නෑදේ, ඒ වගේම චන්න තෙරුන් වහන්සේගේ යහළු කුලයන්, ඒ වගේම චන්න තෙරුන් වහන්සේ නිතර පැමිණෙන උපස්ථාන කුලයන් තියෙනවා කියලා මතක් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එවත්නි සාරිපුත්‍ර, යම් කිසි කෙනෙකුට ඥාති හිටියා කියලා, අඳුරුන අය හිටියා කියලා, උපස්ථායකයෝ හිටියා කියලා, එපමණකින් මම උපවජ්‍ය සහිතයි කියලා කියන්නේ, ඒක බැඳුම් සහිතයි කියලා කියන්නේ, යම් කිසි කෙනෙක් නැවත ඉපදෙන විදිහට ප්‍රතිසන්දියට යන විදිහට මැරෙනවා නම් අන්න ඒක සෝපවජ්ජයි කියලා, වැරදි සහිතයි කියලා කියනවා. එතකොටවත් චන්න තෙරුන් වහන්සේ අනුපවජ්ජව ජීවිතය අවසන් කළා කියලා මතක් කළා. ඉතින් මේකෙදි මම එක කාරණාවක් මතක් කරන්න ටිකක් කත්. දැන් මෙතනදී අපි සාමාන්‍ය ලෝකෙනම් දන්නේ ජීවිතය නැති කරගත්තොත් කෙනෙක් එක කාලකන්නිකමක් අකුසලයක් කියලා. ඒක ඇත්ත. කෙලෙස් සහගත ලෝකයට, කෙලෙස් සහගත කෙනාට හැම වෙලාවෙම ජීවිතය නැති කර ගැනීමේ උරුම වෙන්නේ මරණයක්. මරණය කියන්නේ අපරාධයක්. ඒ මරණය හැම වෙලාවෙම මරණීය වේදනාව තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිතවයි විදෙන්ට වෙන්නේ. මේක මම පැහැදිලි කරලා දෙන්න, මේකේ හොඳ කාරණා ටිකක් කියනවා. ඒකෙදි යම් කිසි වේදනාවක් කෙනෙකුට විඳින්න පුළුවන් නම් වේදනාව හා සමග නිශ්චිත වෙන්නේ නැතුව නිශ්චිතංච චලිතං අත්ති, නිශ්චිත වුණොත් චලනයක් පේනවා. චලනේ ඇති කල්ලි පස්සද්ධියක්, සංසිඳීමක් නැහැ. සංසිඳීම නැති කල්ලි තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව ඇති කල්ලි සසර ඒමක් යෑමක් පේනවා. ඒමක් යෑමක් ඇති කල්ලි ඉපදීමක් මැරීමක් පේනවා. ඒක ගත්තොත් අපි මං උපමාවක් කළොත් මේක තව වටිනා කොටසක් තියෙනවා මං කියලා දෙන්නම්. කොහොමද නිශ්චිතංච චලිතං අත්ති අනිශ්චිතංච චලිතං නැත්ති කියලා කියන්නේ? ඕගලන්ට පරීක්ෂණ කළා කරන්න පුළුවන් එක දෙයක්. ඔගොල්ලෝ ඉඳගෙන භාවනා කරනවා කියලා කියනකොට, භාවනා කරනකොට ලොකු කකුලේ වේදනාවක් ඇති වුණොත් ওই වේදනාවට ඕගොල්ලෝ හිත යොමු කරන්න
හිත යොමු කළොත් මේ වේදනාව ඔයගලන්ට තරහා ගන්න බැරි වෙනවා. ඒකට ඉරියව්ව මාරු නොකර ඉන්න බෑමයි. තේරුණාද? ඒක නිසිතන්ත චලිතන් නැති කියලා කියන්නේ මේ වේදනාව හා සමග නිස්සෘත වුණොත් චලනය නතර වෙන්නේ නැහැමයි. ගාවට කකුල හොල්ලන්න හෝ කකුල දිගාරින්න හෝ ඉරියව්වේ නැගිටිනවා කියන එක නොකර ඉන්න බෑමයි. එතකොට යෑමක් කීමක් පෙනෙනවා. නිසිත වුණොත් නැගිටීමක් පෙනෙනවා, ඉඳ ගැනීමක් පෙනෙනවා. ඒ මට්ටම තිබුණොත් ඉපදීමක් මැරීමක් තියෙනවා. මම උපමාවක්. අනිශ්චිතාන්ති චලිතන් නැති. ඔකුළු සත්‍ය නිමිත්තක හිඳ තියාගෙන පරයන්ක බැඳගෙන ඉන්න වේදනාව දැනේ. වේදනාව දැනෙනවා. නමුත් දැනෙන වේදනාවට හිත යොමු නොකොට කමටහනේ වෙන්න. තමන්ට කකුල දිගාරින්න උමනාවක් වෙන්නේ. ටිකක් වෙලා ඒ වේදනාව තිබ්බා හුත්තටම දැඩි බව දැනේ. ඒද තමන් ඊට හිත නැත්තු නොකර හිටියොත් ටිකක් වෙලා තිබ්බා වේදනාව බහැලා යනවා. තමන්ට කමටහනේ එහෙමම ඉන්න පුළුවන්. හරිද? ඒ වගේ අපිට වෙන්නේ ලෝකේ අරමුණක් එනකොට අරමුණට බැසගන්නේ නැතුව ඉඳ අපි ඒ අරමුණට බැසගන්න ඒ අරමුණ එක්ක ඇසුරු වෙනවා. එතකොට ඒ නිසා ඒ අරමුණ නිසා හැම වෙලාවෙම අපිට චලිතයක් තියෙයි, සිලවීමක් තියෙයි. ඒක ගන්න බලන්න අහන්න යන්න උනාවක් තියෙයි. ඉතින් මම මේ මතක් කළේ මේ කුමන අරමුණක් එක්කවත් අපිට තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත නොවෙන්න නම් නිස්සෘත නොවි ජීවිතය අනුපවජ්ජව අවසන් කරන්න නම් අපිට දැක්මක් තියෙන්නට ඕනේ. දැන් මේ තෙරුන් වහන්සේ මතක් කළ කාරණාව තමයි ඒ මරණීය වේදනාව හමුදිවත් ඒ වේදනාව මම හෝ මගේ හෝ මගේ ආත්මය කරගන්න නැතුව ඒ වේදනාව එක්ක නිස්සෘත වෙන්නේ නැතුව වේදනාවෙන් ඇඹරෙන්නේ නැතුව සිහි ඇතුව වේදනාව නුවණින් දකින්න පුළුවන් ඊට හිත නමන් නැතුව ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තිබුණොත් විතරයි ඔබට ප්‍රතිසන්දියක් නැත්තේ කියන එකයි චුන්ද තෙරුන් වහන්සේ මතක් කළේ. මරණීය වේදනාවක් ඇති වුණත් ඒ වේදනාවට හිත යොමු කළා ඒ වේදනාව තමන්ගේ වෙන විදියට හැසිරෙන තාක් තමන්ට ප්‍රතිසන්දියක් තියනවා කියන එකයි මතක් කළේ. එතකොට උන්වහන්සේ කල් නැතුව මතක් කළා ඇහැ කන දිවනාසය ශරීරය කියන ඒ ටිකත් ඒ නිසා උපදින සිතුත් ඒ සිත් තුළින් දැනගන්න අරමුණුත් එකක්වත් මමවත් මගවත් මගේ ආත්මවත් නොවෙනවා කියලා මම දකිනවා කියන එකෙන් කිව්වා මරණීය වේදනාවක් ආවත් ඒක තමන්ගේ නොවි ඉන්නමට පුළුවන් කියන එක කිව්වා. එබඳු පුළුවන් වටපිටාවක් හදාගෙනයි මම මේ ආයුධය අතට ගත්තේ කියන එක කිව්වා. එතකොට ඒ මරණීය වේදනාව තමන්ගේ නොවි තමන්ගේ වේදනාව නොවි ඉන්න කෙනෙකුට විතරයි තණ්හාව හිටින්නේ නැත්තේ. එබඳු තණ්හාව නැති කෙනාටයි ගති ආගතියක් හෝ චතුප්පත්‍යක් නොවෙන්නේ කියන එක මතක් කළා. එතකොට ඉපදීම නැති වෙන්න නම් චුතිය නැති වෙන්නට ඕනේ. චුතියක් නැති වුණොත් චුතිය තිබුණොත් ප්‍රතිසන්දියක් තියෙයි. ඉපදීම නැති වෙන්නට නම් විඥානයගේ චුත වීමක් නැති වෙන්නට ඕනේ. චුත වීම නැති වෙන්නට නම් ආගති ගති නැති වෙන්නට ඕනේ. තමන් මේ ලෝකෙට යම්සේ කෙනෙක් පැමිණෙනකොට ඒ පැමිණෙන තැන ගතියක් එහෙම නැතිනම් තමන් කොතනක හරි ඉපදෙනවා නම් ඒ ඉපදෙන තැන අපි කියන්නේ ගතිය ගති නිමිත්ත කියලා. උපදින තැන ගතියක් නැති වෙන්නට ඕනේ. ආගති ගති නැති වුණොත් තමයි චුති උප්පත්තිය නැති වෙන්නේ. ආගති ගති දෙක හිටින්නේ නැත්ති තණ්හාව කියන ධර්මතාවය තමන් සන්තකේ නොවුනොත් විතරයි. තණ්හාව කියන ගතිය තමන්ගේ සිතේ නොයන්නේ හිතේ පස්සද්ධියක් තිබුණොත් විතරයි. ඒක නොවෙන්නේ
තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් උපදින වේදනාවේ ඇසුරු වෙන්නේ නැත්තම් ඇලෙන්නේ නැත්තම් විතරයි. එහෙම ඒ වේදනාවේ උපම් මරණීය වේදනාවෙත් ඇලෙන්නේ නැතුව ඒක බැඳෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව ඉන්නනම් ඒ හැම වේදනාවක්ම මම නෙවෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න ඕනේ. එතකොට ජීවිතයේ අන්තිම අවස්ථාව මංගල කාරණාවක් වෙන්න නම් කෙනෙකුට මෙන්න මේ විදිහට එහේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න ඕනේ. දැක්කොත් තියෙන වාසිය මොකද්ද? එහේ රූප චක්කු විඥානය කියන මේ ධර්මයන්ගේ Nirodhi පේනවා. කන ශබ්ද සෝත විඥානය කියන ධර්මයන්ගේ Nirodhi පේනවා. ඒ Nirodhi දැක්කොත් විතරයි Nirodhi අවබෝධ කළොත් විතරයි උපදින ධර්මයන්ගේ උපදින වේදනාවන්ගේ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිශ්චිත නොවී ඉන්න පුළුවන්. එහෙම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිශ්චිත නොවන කෙනාටයි ඒ අනුව සෙලවෙන්නේ පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා ටික බලන්න. ඉදීම නැතිවෙන්න චුතිය නැතිවෙන්න ඕනේ. චුතිය නැතිවෙන්න නැවත ඉපදින තැනක තියෙන ගතිය තමන්ට නොයෙන්නට ඕනේ. එතකොට උපදින තැනක ගතිය නැතිවෙන්නට නම් තණ්හාව නැතිවෙන්නට ඕනේ. තණ්හාව නැතිවෙන්නට නම් තණ්හාව නැතිවෙන්නට නම් මොකද වෙන්න ඕනේ? පස්සද්ධිය තියෙන්න ඕනේ. පස්සද්ධිය තියෙන්න තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිම අරමුණක නොයෙලෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔන්න තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිම අරමුණක නොයෙලෙනකම තිබුණොත් චලිතයක් නැහැ. චලිතේ නැත්තම් පස්සද්ධිය, පස්සද්ධිය නැතිනම් ගති ආගති වලට ඉඩ නැහැ. එක එකක තිරිසනෙක් වෙන ගතියක් හෝ වෙන දේවනිකායක ගතියක් හෝ මනුෂ්‍ය ගතියකට ඉඩ නැහැ. එතකොට තණ්හාව නැහැ. තණ්හාව නැතිවොත් ගතියට ඉඩ නැහැ. ගතියට ඉඩ නැති වුණොත් චුතිය නැහැ. චුතිය නැති වුණොත් ප්‍රතිගම්තිය නැහැ. හරි. ඒ ටික වෙන්නේ ඔක්කොම තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිසෘත නොවන කෙනාට. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිසෘත කෙනෙක් ඇසුරු වෙනවා. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් දකින්හන දෙයේ ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම හම්බ වෙන්නේ දකින්න දෙයි, ඇහෙන දෙයි, ගඳ සුවඳ දැනෙන දෙයි, රස විඳින දෙයි, ස්පර්ශ ලබන දෙයි, සිතෙන් හිතන දෙයි, Nirodhi දන්නවන, Nirodhi දකින්නවන, Nirodhi අවබෝධ වෙනවන. ඒ කිව්වේ අපි ඔයිට කලිනුත් මතක් කරලා තියෙනවා මොකද්ද? අපිට දකින හැම දෙයක්ම ඇති බවට එකතු වුණා මිසක ඒක නිරුද්ධ වෙනවා කියලා පේනවද අපිට? නෑ. නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නැති හින්දා අපි කියමු උදේ ඕගොල්ලෝ ගෙදර ඉඳන් මෙතෙන්ට ආවා. දැන් ඒ දැකපු ඇහැ, ඒ රූප දැකපු සිතත්, ඒ සිතින් දැක්ක ධර්මාරම්මණය නැත්තම් රූපය නිරුද්ධයි කියලා අපිට පේන්නේ. ඒ ඇහැ තියෙනවා කියලා, ඒ සිත තියෙනවා කියලා, දැකපු ගෙදර තියෙනවා කියලා තමයි පේන්නේ නේ. Nirodhi දැක්කේ නැති වුණාම වෙන්නේ මොකද්ද? තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත වෙනවා. ඒ ගෙදරට තියෙන කැනැත්ත ඕගොල්ලන්ගේ හිඳිලා තියෙනවද? නෑ, තියෙනවා. එතකොට ඒ ගෙදර මම කියලා, මගේ කියලා, මගේ ගෙදර තියෙනවා කියන තැනකින් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත වෙන්න පුළුවන්. ඒ නිසා චලිතයක් තියෙනවා ඔයගලන්ට. එක තැනක ඉන්න බෑ. මට ගෙදර යන්න ඕනේ. ගෙදර මේ කටයුතු තියෙනවා. හිතිනුත් සෙලවීම වෙනවා, කයනුත් සෙලවීම වෙනවා. චලිතය නිසා, ওই විදිහට හිත නිසා ඕගොල්ලෝ තුල හිතෙන්වත් කයෙන්වත් සංසිඳීමක් තියෙනවද? සංසිඳීමක් නැහැ. සංසිඳීම නැති නිසා තණ්හාව පිනේ. ඔයගලන්ට
ඔය වගේ දැකපු ගෙදර ගැන තණ්හාව, දරුවා ගැන තණ්හාව, වාහනය ගැන තණ්හාව, මේ වගේ දේවල් අරගෙන තණ්හාව තියෙනවා. ඔය තණ්හාව තියෙනකම් මොකද වෙන්නේ? ගතියා ගති. නැවත තැනක ඉපදෙන්න තියෙන මිනිසෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. එබඳු තැනක සිට පැමිණි ආපු ගති, එබඳු තැනකට යන්න තියෙන ගති තමන්තල නැති කරලා තියනවාද? තියෙනවා. ගතිය ඇති කල්ලි චුතිය පෙනේ. ඒ ගතියට අනුව චුතිය පෙනේ. චුතිය ඇති තත් ප්‍රතිසන්දිය පෙනේ. ඒ කියන්නේ මේ වගේම නැවත කයක් සවිඥානක පෙනේ. එතකොට කයක් සවිඥානක වෙනවා කියන සිද්ධාන්තය තියෙන තැනින් නතර වෙලා තියෙනවා අපිට ඇහැ රූප චක්කු විඥානය කියන ධර්මතාවයේ නිරෝධය දන්නා වූ දක්නා වූ කම නැත්තම් ඒ බව දැකපු දෙය ඇති බවට එළඹ සිටිනකොට ඉබේමයි තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ඒක ඇසුරු වෙලා චුති ප්‍රතිසන්දිය දක්වාම අපේ ගතිය හැදිලා තියෙනවා කියන ටිකක් තියෙනවා. ওই විදිහට කණෙන් අහන ශබ්දය බලන්න කවුරු වචනයක් කියවනම් ඒ කනක් තියෙනවා, අහපු සෝත විඤ්ඤාණයක් තියෙන ඒ වචනේ ඇහුණුකමත් අපිට නැති වෙලා නැහැ. ගන්ධයක් දැනගත්තත් එහෙමයි. එතකොට දැකපු අහපු දැනුණු දැනගත්ත මේ ආයතන හයත් ආයතන හයෙන් දැනගත්ත සිත්තුලින් දැනගත්ත ඒ ධර්මාරම්මණයත් ඇති බවට අපිට ඉතුරු වුණොත් ඉතුරු තියාගන්න. ඒ කියන්නේ තාපත්තකින් ගත්තොත් ඇස් දෙක වහගෙන ඉනකොට Tamanට කකුල කියලා එක තේරෙනවා නම් කකුල කැක්කම ඇතිත කෝකලන්ට හෙලෙන්නේ නැතු ඉන්න බෑ කියලා ඒක කියන්නේ. කකුල කැක්කම ඇතිත කකුල දිගාරින්න හෝ නමන්න වෙනවමයි. එතකොට යම් වෙලාවක ඇහැ රූප චක්කු විඥානය කියන ධර්මයන්ගේ කන ශබ්ද සෝත විඥානය කියන ධර්මයන්ගේ නිරෝධය දන්නවනම් නිරෝධය දකිනවනම් එයාට චලිතයක් නැහැ. හැබැයි මේ ඇහැ කන දිවනාසේ ශරීරයේ මම කියලා මගේ කියලා නිස්සෘත වෙන්නේ ඒ ගෙදර මගේ, ඒ වාහනේ මගේ කියලා අපි ඒ අරමුණක නිස්සෘත වෙන්නේ නිරෝධය නොදන්නා වූ නොදකින නිසයි. චුන්දතෙරුන් වහන්සේ කියනවා ඇහැ රූප චක්කු විඥානේ මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියලා මම දකින්නේ. එහෙම දකින්නේ නැත්තේ මොකක් හින්දාද? ඇහැ රූප චක්කු විඥානේ නිරෝධය දකින නිසා, නිරෝධය අවබෝධ කළ නිසා. කන ශබ්ද සෝත විඥානේ නිරෝධය දැක්ක, නිරෝධය අවබෝධ කළ නිසයි මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්නේ නැත්තේ. එතකොට දැන් මේ ඇහැ බලන්න ඔබට ඇහැ මම, ඇහැ මගේ, ඇහැ මගේ ආත්මය කියන ඇඟීම තියෙනවද නැද්ද? තියෙනවා. ඇහෙන් දැකපු රූප මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා අපිට තියෙනවද නැද්ද? තියෙනවා. කනත් එහෙමයි. මේ ආයතන ටිකම මම හෝ මගේ මගේ ආත්මය කියන ඇඟීම අපිට තියෙනවා. මේ මම හෝ මගේ මගේ ආත්මය කියන ඇඟීම අපිට ආවේ තියෙන මොකක්ද අද? මේ ආයතන ටිකේ නිරෝධය දන්නේ නිරෝධය දකින්න නැති හින්දා. දැන් මේ ආයතන ටිකේ නිරෝධය දන්නේ නිරෝධය දකින්න නැත්තේ ඇයි අපි? මොකක්ද? ඒ නිරෝධය දන්නා වූ නිරෝධය දක්නා වූ ඵල සමාධියක් ඵල ප්‍රඥාවක් අපි තුල ඉපදිලා නැති හින්දා. එතකොට ඒ නිසයි අපිට ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. ඔය ඇහැ රූප චක්කු විඥානේ නිරෝධය දන්නවා දකිනවා කියන එක ඵලයක්. මොකද ඒ නිරෝධය දැක්කොත් ඇහැ රූප චක්කු විඥානේ මම මගේ මගේ ආත්මයයි කියලා තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත වෙන්නේ. අනිශ්චිත වීම නිසා චලිතයක් නැහැ. ඒ නිසා තණ්හාවක් නැහැ. ඒ නිසා ගතියක් නැහැ. ඒ නිසා චුතියක් නැහැ. ඒ නිසා ප්‍රතිසන්දියක් නැහැ කියලා අප්‍රතිසන්දිය දක්වාම
අර්ථය ඵලය විහිදලා තියෙනවා ඇහැ රූප චක්ක විඥාන කියන මේ ධර්මතාවයේ Nirodha දන්නවනම් දකින්නවනම් මේ Nirodha දන්නවා දකින්නවා කියන එක සාමාන්‍ය ලෝකයට එකපාරට බැරි නිසායි ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියලා එකක් තියෙන ධර්මයට අනුධර්මයේ හැසිරෙනවා කියන එකක් තියෙන තව පැත්තකින් ගත්තහම මාර්ගය කියලා එකක් තියෙන ඒ මාර්ගයට තමයි මාර්ගය වඩන්න තමයි සතිපට්ඨාන කියලා එකක් තියෙන මම දැන් ඕගොල්ලන්ට එක ක්‍රමයක් කියලා දෙනවා මම කලින් කියපු ටික ගැඹුරයි කියලා හිතෙනවා නම් නොතේරෙනවා කියලා හිතෙනවා නම් එක පොඩක් පැත්තකින් තබන්න ගැඹුරු දේ නොගැඹුරු කළා නොතේරෙන දේ තේරුම් කළා සාක්ෂාත් නොවුණු දේ සාක්ෂාත් කළා නොලබුණු දේ ලබා දෙන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මතාවයේ ප්‍රතිපදාවේ හැකියාව ප්‍රතිපලය අද ඕගොල්ලන්ට හිතන්නවත් බැරි වුණා අද ඕගොල්ලන්ට ගොඩාක් දුරයි වගේ තේරුණත් ඔය කතා කරපු ධර්මයේ අර්ථය ඒක ගොඩාක් දුර නැහැ ගොඩාක් ළඟයි ගොඩාක් ලං වෙන ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා මේ කියලා දෙන ක්‍රමය ගැඹුරු නැහැ මේ කියලා දෙන ක්‍රමය ඕනම කෙනෙකුට තේරෙනවා අවශ්‍ය වෙන්නේ ඊට නිතරම උත්සාහවත් වෙන බව සිහිවත් වෙන බව විතරයි මේ කියලා දෙන ටික යම් කිසි කෙනෙක් කළොත් නොබෝ කලකින්ම ඇහැ රූප චක්කු විඥානේ Nirodhe දකින තැනට එන්න පුළුවන් නොබෝ දවසකින්ම තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සිත නොවි ඒ වගේම පස්සදී ඇති කරගෙන චලිතයක් නැතුව තණ්හාව නැති කළා ගතිය දුරු කළා චුතිය දුරු කළා ප්‍රතිසන්දිය නැතුව අප්‍රතිසන්දිව අනුපවජ්ජ ජීවිතය අවසන් කරන්න පුළුවන් ඒ සඳහා අද මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අද වගේ දවසක මෙන්න මේ ප්‍රතිපදාව අපිට හඳුනලා දෙන්න ඒකෙදි මේ පින්වත් හැම දෙනාම මේ ශාසනය ගොඩාක් බරසාරයි කොට හිතන්න එපා ආරම්භයේ බර නැහැ ඕගොල්ලන්ව අනුපූර්ව අනුක්‍රමයෙන් ගැඹුරකට ධර්මයේ විසින් අරන් යයි ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කළ අද වගේ දවසක ලෝකේ හැම දිනාටම තරණය කරන්න පුළුවන් කෙලස් ගංගාව තරණය කරන්න පහසු තැනකින් තමයි පනවල තියෙන්නේ. ඒ ටික මම මතක් කරලා දෙන්නම්. මම මුලින් අර අර්ථය පෙන්වුවේ මුළු ලෝකෙටම අවාසනාවන්ත සිද්ධියක් වෙන මරණය මංගල කාරණාවක් වෙන්න නම් අපිට අනුපවජ්ජව ජීවිතය අවසන් වෙන්නට ඕනේ. අප්‍රතිසන්දිකව ජීවිතය අවසන් වෙන්නට ඕනේ. චුතියක් උප්පත්තියක් නැති තැනින් ජීවිතය අවසන් වෙන්නට ඕනේ. චුතිය කියන එක මෙලොව, උප්පත්තිය කියන එක පරලොව. යම් තැනක චුති උප්පත්තියක් නැති වුණොත් මෙලොවකුත් නැහැ, පරලොවකුත් නැහැ. එහෙම වුණොත් තමයි දෙලොව අතරම අතරට අයිතිත් නැහැ, දුකේ අවසානේ වෙන්නේ. චුති අදිතක් ප්‍රතිසන්දිය තියෙන්නේ චුතිය නිසායි. චුතිය ප්‍රතිසන්දිය තිබු මෙලොවේ නම් පරලොවක් තියෙයි. මොකද එහෙනම් චුති ප්‍රතිසන්දි දෙක අවසන් කරලා මෙලොව පරලොව දෙකටම අයිති නැතුව දෙයතර අතරවත් ඉන්නේ නැතුව දුක අවසන් කරන දර්ශනය මොකක්ද? එබඳු දර්ශනයකට පැමිණෙන ප්‍රතිපදාව මොකක්ද? ඒ දර්ශනය අපි කතා කරලා ප්‍රතිපදාව වෙන මොකුත් නෙමේ කායගත සතිය. එතනදී එක දෙයක් තබා මතක තබා ගන්න අපි මේ කතා කළාට කතා කරන දේ හිතට ඌමනාව කරගෙන අපි කරන්නේ ඒකයි මේ ප්‍රතිඵල නැත්තේ
සමහරවිට පොයට සිල් අරගෙන ගියාම සිල් රෙදි ටික මතක් වෙන්නේ ආයෙත් පොයට පහවද ඈ වගේ දැනගෙන ඉන්නේ ඒ වගේ අපි බණ අහලා භාවනා ක්‍රම අහලා ගියාම ඒ කමටහන සිහි වෙන්නත් අපිට ඒ විදිහට ඒකයි මේ ප්‍රතිඵල නැත්තේ ඔගලන්ට මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියන්නේ එක දෙයයි ගොඩාක් අරමුණු එපා සත්ව පුද්ගල භාවයට පෙනෙන සත්ව පුද්ගල භාවයට පෙනෙන අරමුණු ටික විතරක් හොඳට නොනින් බලන්න ඔගලන්ට ඔගලන්ගේ කියලා ගොඩාක් දේවල් උරුම වෙලා අයිති වෙලා මතක ඇති ඉඩ කඩන් ගැන ඒවැ ප්‍රභේද ගැන තුවා එතකොට යාන වාහන ගැන ඒ වගේ අචේතනික වස්තු බොහෝ ඇති තණ්හාවත් කැමැත්තත් සෙනෙහසත් ඒව කෙරේ බොහෝ ඇති නමුත් ඒව තිබුණාවේ ඒවැ ප්‍රශ්න ඉබේම ලෙහෙයි ඔගලන්ට තියෙන්නේ ශේස්ත්‍රේ බොහෝ කෙටි සවිඥානක ඒ කියන්නේ විඥානයේ සහිත මේ තමන් කියලා හිතෙන මේ කය ඔබට නිවනට කමටහන ඊගාවට ඔබේ දැනුම් පරාසය සිහි කරලා බලන්න දුවදරුව දෙමව්පිය සහෝදර ඥාති හිතේසින් තව බොහෝ අය මේ ලෝකේ ඉන්නවා කියලා ඔබට හැඟීමක් ඇති අන්න ඒ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත තව අය ඉන්නවා කියන හැඟීම් ටික තියෙන අරමුණු ටික ඔබට නිවනට කමටහනක් ඔබ මෙන්න මේ තමන් යයි කියනා වූ ආධ්‍යාත්මික කයේ බාහිර තව සත්වයේ පුද්ගලයෝ කියන තැනත් විතරක් සිහිය යොමු කරන්න හැම වෙලෙම හැම වෙලාවෙම සත්ව පුද්ගල භාවයට පෙනෙන තැන තියෙන රූපී යතහ ස්වභාවය ඇත්ත ඇති හැටිය පෙන්වන්න එච්චරයි ඔබට කරන්න තියෙන්නේ ඔබ ඒක නොපෙන්න ඉන්න තාක් මේ රූපේ මමමයි මේ තව සත්‍යයමයි තව පුද්ගලයමයි කියන ඔබේ මනසේ තියෙන හැඟීම ගෙවෙන්නේ නමුත් ඔබට සිහි වෙන්න පුළුවන් සිහි කරන්න පුළුවන් යම් තාක් සත්‍ය පුද්ගලය කියලා තියෙනම් ඉන්නවන්න ඒ හැම රූපයක්ම නුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්නේ කොහොමද උඹෝ තමන් කය මෙබම් විදිත්වා මේ කය බිඳෙන මැටි කලයක් වගේ තබා ගන්න දකින්න කියනවා ඒකෙන් කියන්නේ මොකද්ද කය අචේතනික මලමිනියක් බඳු තැනකට හිත තබා ගන්න කියන එකයි කුම්භෝපමං කායමෙමං විදිත්වා කුම්භ කියලා කියන්නේ කලේ මේ කය බිඳෙන මැටි කලයකට උපමා කරලා තබා ගන්න කියලා කියන්නේ මේ කය බිඳලා යන මලමිණියකට බඳු උපමා කරලා තබා ගන්න. ඔගලන්ට දුව පුතු නෑදෑය සහෝදරයෝ ඉන්නවා කියලා හිතනවා නම් ඒ දුව පුතා නෑදෑය කියන රූපය බිඳලා යන මැටි කලයකට මලමිණියකට උපමා කරලා තබා ගන්න කියනවා. ඒකෙන් කිව්වේ මලමිණියකට යෑමෙම් කරන්න පුළුවන්ද? බෑ. මලමිණියකට කතා කරන්න hina වෙන්න පුළුවන්ද? බැ බලමිනියකට ඉරියව් පවත්තන්න බැ එහෙනම් මේ රූපය හොඳට බලනවා කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ නිර්මිත යෑම් මේම් කරන්න බැරි කතා කරන්න බැරි ඉරියව් පවත්තන්න බැරි අචේතනික රූපයක් ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව නිසා මේ වචී සංකාරය ඇති වෙනවා වචන පිට වෙනවා ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව නිසා
කනබුන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපී ඉදිරියම අපසෙම වෙනවා. ඒ කයේ ඇසුරු කරගෙන පවතින හිතේ ඇති චේතනාව නිසා ඉරියව් පැවැත්ම වෙනවා කියන එක ඔබට පෙන්වන්නට වෙනවා. එහෙම නැති වෙන හැම තැනකම ඔබ වචන කතා කරන්නේ ඇත්තටම හිත මුල් වෙලා කියනවා කියන සිතක් ඇති වෙලා සිතේ තියෙන චේතනාව මතයි වචන පිට වෙන්නේ. නමුත් ඒ වචේ සංඛාරය ඇති උනේ මේ රූපෙයි කියලා ඔබ ওই වචනයට නවාතන දෙන්නේ නුවණින් බැලුවේ නැත්නම් ওই රූපෙට. කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි සිතේ ඇති චේතනාව නිසායි ඉදිරියට යෑම අපසුයම වටපීට බැලීම කියලා කය ක්‍රියා කරන සිද්ධාන්තය කරවන්නේ. නමුත් ඔය කය හතර ඉරියව්ව දක්වනවා කියන එකයි නැත්තම් ඔබට තේරෙන්නේ. කය ඉරියව් පවත්වනවා, කය වචන කතා කරන තා කය ඔබට කෙනෙක් වෙනවාමයි. ඒ කෙනෙක් වෙන තා කය පුද්ගල භාවයෙන් ඇසුරු කරන එක නවත්තන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම තමන්ට යම්තාක් සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා දැනෙන සිහිවෙන පරාසය තුල තියෙන හැම සත්‍ය පුද්ගල භාවයට ම හිතන්න පුළුවන් අරමුණු සිහි කරනවා. දරුවා කියන්නකො, දරුවා කියලා සිහි කළාම ඒ රූපය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒකද කෙස්ලොම් නේද සම්මස්නහර කියන කුණු පොකටස් දෙකෙන් යුක්තයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්තයි. හිනා වෙනව නම් දත් ටික වෙනකොට දත් ටික කියන පඨවි ධාතු. තොල් දෙක කියන්නේ පඨවි ධාතු. කඳුළු මතක් වුණොත් ආපෝ ධාතු. එතකොට සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. පෙන්නලා ඇත්තටම ඔය කය විඥානය සිත නිරුද්ධ වුණොත් ඔය කය ඉතිමිල නිල් වෙලා පුපුරලා පූජා කරන தත්තටපත් වෙනවා. ඔය කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද හිනා වෙනවා කියන ක්‍රියාව කෙරෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද වචන කතා කෙරෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද කය ඉරියව් උපෙනෙන්නේ කියලා බලනවා. ඔය කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන්නේ කියලා පෙන්නනවා. ආහාරයෙන් හැදුණු රූපය චිත්තජයසික ටික නිසා කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව ඉරියව් පවත්වමින් පවතිනවා. ඒ සිත් රූපියත් ඒ නාමියත් කියන එක නොදන්නා නිසා මම දරුවා කියලා ඇසුරු කළා. ඔය විදිහට පෙන්වන්න මෙතෙන්දී ඔබ පෙන්වන්න ඕන එක කාරණාවක් තියෙනවා. ඔබට දැන් හිතෙන්නේ බාහිර සිහි කරන්න පුළුවන් දරුවගේ රූපය කියලානේ. ඒකෙදී ඔබ පෙන්වන්න ඕන එක දෙයයි. මට ඒ රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන්. මට රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් වුණාට රූපේ හැදලා තියෙන්නේ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේකුත් ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකක් තියෙන තැනක මම ඒ රූපේ දරුවා කියලා ඇසුරු කරනවා. ඒ රූපේ මම දරුවා කියලා ඇසුරු කළාට ඒ රූපේ දිහා මම දරුවා කියලා බැලුවට රූපය ඇත්ත මේක නේද? දැන් ධර්මතා දෙකක් තියෙයි. මොකක්ද? රූපය කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 22ක් සතර මහා ධාතුයි. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. ඒබඳු රූපය දිහා මේ මගේ දරුවා නේද, මගේ පුතා නේද කියලා අපි හිතලා 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 බලලා 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 දැන් ඒ රූපය මට සිහි වෙන්නේ දරුවා වගේ. මම සිහි කරන්නේ දරුවා වගේ. ඇස් ඉදිරිපිටට ආවොත් ඒක දිහා මම බලන්නේ දරුවා වගේ. මම රූපේ දරුවා කියලා බැලුවට රූපේ තියෙන ඇත්ත මේක නේද? දැන් දෙපැත්තක් තියෙනවා. රූපේක පවතින ඇත්තකුත් තියෙනවා. ඒ රූපෙ දිහා මම බලන ආකාරයකුත් තියෙයි. එතකොට ඔබට මේ මගේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් බවත් ඔබ දන්නවා. හැබැයි මම දරුවා කියලා සිහි කරන රූපේ ඇත්ත මේකයි කියලා දෙන්නවා දෙපැත්ත. එතකොට දරුවා ඉන්නවා නෙමෙයි මෙහෙම රූපෙක
රූපයක් තියෙන තැනක මම දරුවා කියලා ඇසුරු කරලා නේද තියන්නේ කියන එක පෙන්වන්න. දැන් මෙච්චර කල් අපි කළේ ආහාරයෙන් හැදුණු මෙබඳු රූපයක් මම දරුවා කියලා ඇසුරු කරලා ඒ හින්දා මට ඒ රූපේ දරුවා කියලා සිහි කරන්න පුළුවන් නේද කියලා දන්නවා නෙමෙයි, ඒ රූපෙම දරුවා කියලා නින්නේ අපි. දැන් ඔබ ඒකේ ඇත්ත පෙන්වන්න රූපය බත් පාන් කෝපි මුන්නට කියන ටිකෙන් හැදුණු කුණු කොටස් 32කින් යුක්ත සතර මහා ධාතුවේ නිර්මිත වෙච්ච ශරීරය. ඒ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව තියෙන්නේ චිත්තචෛතසික ටික නිසා. ඉවියව පවතින චිත්තචෛතසික ටික නිසා. එබඳු කයකුත් එබඳු නාම ධර්ම ටිකකුත් තියෙන තැන මම දරුවා කියලා බලලා මම දරුවා කියලා හිතලා මම දරුවා කියලා මේ සිහි කරලා කරපු නිසා දැන් මට තේරෙනවා මට පෙනෙනවා ඒ රූපය දරුවා කියලා. දැන් මට දරුවා කියලා ඒ රූප සටහන සිහි කරන්න පුළුවන්. ඇස් ඉදිරි පිටට ඒ රූපය આવුවත් මගේ දරුවා කියලා දැනගන්නත් පුළුවන්. දැන් අපි දන්නවා මට ඒ රූපේ දරුවා කියලා දකින්න පුළුවන්, දරුවා කියලා සිහි කරන්න පුළුවන්, දරුවා කියලා හිතන්න පුළුවන් මේ රූපේ ගැන. ඒ මගේ හිතේ හැකියාව. මම එහෙම හිතුවත් රූපයත් මේකයි කියලා ඔබ දන්නවා. වෙනදකලේ වෙනදා වුනේ දරුවා කියලා මම සිහි කරන්නේ දරුවා ඉන්න හින්දාමයි. දරුවා කියලා මට පේන්නේ මේ දරුවා ඉන්න හින්දාමයි කියලානේ හිතුවේ. පැත්තකට වෙලා ඉන්නකොට දැන් මගේ දරුවා එහෙ ඉන්නවා කියලායි ඔබ දන්නේ. දැනුත් ඔබට පුළුවන් මගේ දරුවා බාහිර ගෙදර ඉන්නවා කියලා ඔබට සිහි කළ හැකි. දැන් ඔබ දත උතුයි ඒක ඔබේ මනසේ හැකියාව. දරුවා ගෙදර ඉන්නවා කියලා මට සිහි කළ හැකි. එහෙම සිහි කරන්න පුළුවන් මොකද ආහාරයෙන් හැදුණු රූපය සතර මහා ධාතු රූපය මම හිත හසුරවල හිත හුරු කළා තිනවා මගේ දරුවා කියලා. දැන් ඒ හුරුවට ඒ රූපේ තාම මගේ දරුවා කියලා මට හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන් වුණාට මගේ හිතට හිතුණාට රූපය ඇත්ත මේක නේද කියලා පෙන්නනවා. ගොඩ යාළුවෙක් කියලා සිහි වුණාම හැම වෙලාවෙම තමන්ට හිතෙන දරුවා අම්මා තාත්තා යාළුවා නෑදෑයා කියලා ඒ රූප ටික මම මෙහෙම ගනුදෙනු කරලා තියෙනවා මම හිතලා තියෙනවා. නමුත් රූප ටිකේ ඇත්ත නෑදෑයෙක්වත් දරුවෙක්වත් ඥාතියෙක්වත් නොවන ආහාරෙන් හදපු සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතු රූප අරබය මම හිත හසුරවලා ඒ රූප ටික ගැන දරුවා නෑදෑය යාළුවා මිත්‍රයා කියලා මට නිමිති ටිකක් තියෙනවා කියලා දන්නවා. එතකොට ඔබ දැන් ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ බාහිර දරුවෙක් ඉන්නවමයි කියන අදහස වෙනුවට බාහිර සතර මහා ධාතු රූපයේ දිහා බලලා බාහිර දරුවෙක් ඉන්නවමයි කියන අදහසක් මට තියෙන්නේ. ඒ රූපේ දරුවා හින්දා දරුවෙක් ඉන්නවම කියන්නේ ඒ රූපය හැදුන හැටි පෙන්නනවා. ඒ රූපේ අන්තර්ගතව තියෙන කොටස් ටිකත් පෙන්නනවා. ඒ රූපේ පවතින කාරණා ටික චිත්තචෛතසික ටික තියෙනකම් රූපේ පවතිනවා කියලා පෙන්නනවා. මෙබඳු නාමිකුත් මෙබඳු රූපිකුත් තියෙන තැනක මම හිතුවනම් දරුවා 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 කියලා. දැන් මට ඒ රූපේ දරුවා කියන හැඟීමට අමතර වෙන යමක් තියෙන්න බෑනේ නේද? මට දරුවා කියන හැඟීම තිබුණා කියලා අර කොටස් ටික කෙනෙක් වෙනවද? පුද්ගලෙක් වෙනවද? නෑ. දැන් ඔබ ඒ කොටස් ටික ඇත්ත පෙන්නලා ඒ කොටස් ටික අරඹය මම දරුවා කියලා හිතලා නේද? මට දරුවා කියලා පේනව නේද කියලා පෙන්නන්න වෙන එක දෙයක් තියෙනවා. ඒ කොටස් ටික දරුවා 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 කියන හැඟීම ටික ටික ගෙවෙනවා. එතන තියෙන යථාර්ථය ටික 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 දියුණු වෙනවා. ඒ විදිහටමයි මේ කයේ කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපය මේ රූපේ මම කියලා හිතලා
මේ රූපේ මගේ මගේ කියලා හිතලා දැන් මේ හැඩේ මම කියලා හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් බලන්න පුළුවන් මේ රූපේ මම කියලා හිතුවට මම කියලා හිතුනට මම කියන හැඟීම හිතට තිබුණට රූපේ ඇත්ත සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපය කය අසුර කරගෙන බවද චිත්තචෛතසික ටික නිසා කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා මේ නාම රූප දෙක මම 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 කියලා හිතෙන් ගනුදෙනු කළා හිතෙන් හිතලා දැන් මේ කය මම කියලා තේරුණාට හිතේ ස්වභාවය එබඳු වුණාට රූපය ඇත්ත මේක නේද කියලා පෙන්වනවා දෙපැත්තම එතකොට මේ රූපය අරඹ සත්පුද්ගල භාවයට මම කියලා බලපු හැඟීම ටික 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 ගෙවෙනවා රූපය තියෙන සැබෑ ස්වභාවය මතුවෙනවා ඕගලන්ට තියෙන එකම එක දෙයයි තියෙන්නේ බාහිර සත්‍ය පුද්ගලියම ඉන්නවා කියන අදහස අයින් කරන්න ගෙවන්න ඒ වෙනුවට තියෙන ස්කන්ධ ටික කියන එක පෙන්වන්නේ ස්කන්ධ ටිකේ බාහිර සත්‍ය පුද්ගලෝ ඉන්නවා තව අය ඉන්නවා කියලා මට සංඥා ඉපදිලා දිනවා කියලා බලන්න. ඔබටනේ තේරෙන්නේ තව රූපේ සත්‍යයක් කියලා ඔබටනේ තේරෙන්නේ පුද්ගලයක් කියලා. ඒකට හේතුව ඒ රූපේ අරබේ ඔබ හොම ගනුදෙනු කරපු එක. අපි මෙහෙම කිව්වොත් හුඹහක් ගාවට ගෙහිලා මැටි ටිකක් කොටලා අරගෙන වතුර ටිකක් දාලා අනලා රූපයක් හදනවා. දැන් රූපේ මැටිනේ. හරි. මැටි රූපේ අපි ඒක දිහා බලනවා මේක මනුස්ස රූපයක්. මනුස්ස රූපය. දැක්කහම හිතනවා මනුස්ස රූපයක් කියලා. පැත්තකට ගියාම අහවල තැනත් මනුස්ස රූපයක් තියෙනව නේද කියලා හිතන්න පුළුවන්. දැන් ඒ රූපේ මම මනුස්ස රූපයක් කියලා හිතෙන් ගනුදෙනු කරුවාට රූපේ මැටිනේ. දැන් දෙපැත්තක් තියෙනවා. මැටි රූපය මම ගනුදෙනු කරනවා කොහොමද? ආ මේ මනුස්ස රූපයක් කියලා. දැන් මම මනුස්ස රූපයක් කියලා කිව්වට මැටි ටික මනුස්සයෙක් වෙනවද? නැහැ. එතකොට ඒ මනුස්ස රූපයක් තියෙනවා කියන එකද හරි නැත්නම් ඒ රූපේ මනුස්ස රූපයක් කියන එක මම ඇසුරු කරලා තියෙනවා කියන එකද හරි කියලා බලන්න. දැන් අපි හිතන්නේම ඒ රූපේ මනුස්ස රූපයක් කියලායි දැන් හිතන්නේ. මැටි වලින් හදපු රූපේ මනුස්ස රූපයක් හැටියට මම ගනුදෙනු කළා නේද කළා දැන් මට ඒ රූපේ මනුස්සයෙක් හැටියට හිතන්න සීකරන්න පුළුවන්කම ඇති වෙලා නේද කියන එක වෙනුවට ඒ රූපේ මනුස්ස රූපයක් කියලායි දැන් හිතාගෙන ඉන්නේ ඒ වගේ මැටි වලින් හැදුණු රූපේ වගේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ ඒ රූපේ දිහා අනේ මේ මගේ දරුවානේ මගේ පුතානේ මගේ ළමයානේ කියලා බලලා 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 දැන් මට දකිද්දි පැත්තකට ගියාම මගේ ළමයානේ පුතානේ දරුවානේ කියලා කැමැත්ත රුචිකත්වය ආරෝපණය වෙච්ච හැඟීම් ටිකක් එක්ක මේක සිහි කරන්න පුළුවන් මට සිහි කරන්න පුළුවන් වුණාට අර රූපේ තියෙන යථාර්ථයේ කෙනෙක් වෙනවද වෙන්නේ දෙපැත්තක් තියෙනවා නේ ඔය වගේ පෙන්නුවොත් තමයි තමන්ගේ සිතේ තියෙන සංස්කාරය ටික ටික සංසිඳෙන්නේ. දරුවා, යාළුවා, මිත්‍රයා, පුද්ගලයා, කෙනා කියලා පුද්ගල සංඥාවන් ටික ටික ගෙවෙන්නේ. නමුත් මේ දෙපැත්ත නොපෙන්නා බාහිර රූපේ දරුවෙක්මයි කියන තැනකින් ඇසුරු කරන්න 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 ඕගලන්ට පුද්ගල භාවයේ කවදාවත් ගෙවෙන්නේ ගෙවන්න බෑ. මගේ දරුවා ඉන්නවමයි කියලාමයි හිතෙන්නේ. එතකොට ඒ රූපේ කැඩුණු බිඳුන දවසට දරුවා ලෙඩ වුණා දරුවා මහලු වුණා දරුවා මරුණා කියන දුක් විඳින්නමයි වෙන්නේ. නමුත් මේ විදිහට රූපේ ඇත්ත පෙන්නලා ඔය රූපිය මම මේ විදිහට සිතින් ඇසුරු කළා නේද කියලා පෙන්නනකොට පෙන්නනකොට රූපේ ඇත්ත ටික 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 මතුවේවි වෙනවා ඒ රූපේ අරබයා මේ පුද්ගල සංඥාව ටික ටික ගෙවෙනවා. ආධ්‍යාත්මික ශරීරියත් එහෙමයි රූපය ඇත්ත පෙන්නනවා එබඳු රූපය හිතෙන් මේ මම මගේ කියලා ඇසුරු කළා කියලා පෙන්නනකොට මේ සංස්කාරය සංසිඳෙනවා. මෙහෙම කරනකොට යම් දවසක් තී අත්ති කායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති සත්‍ය පුද්ගලයක් නොව කයපමණක් ඇත්තේන සීය හොඳින් එළඹ සිටිනවා. සතර මහා ධාතු සතර මහා ධාතු මිසක සතර මහා ධාතුවට
කෙනෙක් පුද්ගලෙක් කිව්වට සතර මහා ධාතුව කෙනෙක් පුද්ගලෙක් වෙන්නේ නැහැනේ කියන තැන ඉලඹ සිටින දවසක් එනවා. එදාට පුද්ගල භාවය නිසා ඇතිවෙන කාම ඡන්ද ව්‍යාපාද කියන නීවරණ ධර්ම ටික හිටින්නේ ආවරණීය ධර්ම දුර වෙනවා. ඔන්න ඔතෙන්ට එනකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ සත්ත්ව පුද්ගල භාවයට අද ඕගොල්ලන්ට දැනෙන දේ රූපේ ඇත්ත පෙන්වන්න එබඳු රූපේ අරබය තමන් සත්ත්ව පුද්ගල භාවයකින් ඇසුරු කළ බව පෙන්වන්න. ඒ රූපේ සත්වයක්මයි කියලා පෙන්වන්න එපා. පින්තූරේ මැටි බව පෙන්වන්න මැටි රූපේ මනුස්ස රූපයක් කියලා මම ඇසුරු කළා කියලා පෙන්වන්න. ඒ රූපේ මනුස්ස රූපයක්මයි කියලා දකින්න එපා. ඔය විදිහට රූපේ ඇත්ත පෙන්වන ඒ රූපය කෙලෙස් සහගතව හැඟීම් සහගතව අපි සිතින් ඇසුරු කළා කියලා පෙන්වන්න. මේ විදිහට කළාම මේ කෙලෙස් සහගත හැඟීම් විතර්ක සංසිඳනවා අර රූපේ තියෙන යථාර්ථේ මත වෙලා යනවා. එතකොට යම් දවසක් තියෙනවා දරුව පුද්ගලය සත්වයා කියලා සිහි කළත් හිත ඒක පිළිගන්නේ නැහැ. මම එහෙම කිව්වත් රූපය ඇත්ත මේකමනේ කියලා හිතේ හැපිලා හිටින තැනක් තියෙනවා. ඔතෙන්ට තමයි කියන්නේ අත්ථේ කායතුව 50 සතිපත්චපත්ිතා හොති. සත්‍ය පුද්ගලික නෝ කාය පමණක් ඇත්ත යන 100 හොඳින් එළඹ සිටිනවා. එතකොට සත්‍යය කෙරෙහි ඇති චන්දරාගයක් තියෙනවා නම් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක දුර වෙනවා. සත්‍යය කෙරෙහි පුද්ගලය කෙරෙහි ඇති ද්වේෂයක් අමනාපයක් තියෙනවා නම් ව්‍යාපාදයක් තියෙනවා ඒක දුර වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදය දෙක අතහරිනකොට හිතේ විසිරුණුකම අඩු වෙනවා. ඒ ධර්මතා තුන අඩු වෙනකොට හිතේ හැකුළුණුකම හැඟවිච්චකම නිදිබර ගතිය අඩු වෙනවා. ඒ ධර්මතා පහ හතර අඩු වෙනකොට කෙසේද කෙසේද යන සැක සංකා විමති අඩු වෙනවා. නවෝ දිනකින් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තින මිදු උද්දච්ච කුච විචිකිච්ඡා කියන ධර්මතා පහ තමන් කෙරෙහිලා තමන් නොදකිනවා. මේ ධර්මතා පහ තමන් කෙරෙහිලා නොදකින ඔහුට ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සැපේ ඇති වෙනවා. මේව ප්‍රාර්ථනා කරන්න ඕනේ. හිත සමාධි වෙනවා. අන්නේ සමාධියට ඇහැ නිරුද්ධයි, චක්කු විඤ්ඤාණ නිරුද්ධයි, දැක්කපු දේ දැන් නිරුද්ධයි කියන එක පෙන්නනවා. ඒ සමාධියට මිසක ඒක පෙනෙන්නේ අපි මේ ඉන්න තැනට පේන්නේ. එතකොට අපි කිව්වොත් අනුරාධපුරයේ කියලා එකක් තියෙනවා, රුවන්වැලිසෑය කියලා එකක් තියෙනවා කියලා මං කිව්වොත් ඔගොල්ලෝ වටපිට බලලා බොරු කියන්න පතිනවනේ පේන්න බෑ කියලා කිව්වොත් හරිද? නෑ, මේ ඉන්න වටපිටවට පේන්නේ නෑ. හැබැයි ඒක පේන්නද පේන තැනට යන්න ඕනේ නේ. ඒ වගේ ඈ නිරුද්ධයි, රූපේ නිරුද්ධයි, චක්කු විඤ්ඤාණ නිරුද්ධයි කියලා කිව්වට ඒ නිරෝධය මේ ඉන්න වටපිටවට පේන්නේ නෑ. ඒක පේන තැනට යන්න ගමම්ම ගත්තියි. එතකොට අද අපි ඉන්නේ නීවරණ සහගත චිත්තයක් තුල. දැකපු අහපු දේවල් හිතින් තලු මරමර අර මේ අරගේ දවස පුරාවටම හැමතැනටම ගිහිල්ලා ඇවිල්ලා හවසට වමාර වමාර කනවා වගේ ආ දවස පුරාවටම ආයතන ටිකෙන් අරමුණු අරගෙන පැත්තකට වෙලා ඒක වමාර වමාර ඉන්න ගතියක් මේ සිතේ තියෙන්නේ. ඉතින් ඒක සංසිද්ධෙන්න ඕනේ. එතකොට අන්නේ සමාධියට ඇහැ නිරුද්ධයි, චක්කු විඤ්ඤාණ නිරුද්ධ, චක්කු විඤ්ඤාණ විඤ්ඤාය ධර්මය නිරුද්ධයි කියන එක පේනවා, අවබෝධ වෙනවා. කන නිරුද්ධයි, සෝත විඤ්ඤාණ නිරුද්ධයි, එයින් දතියුතු ධර්මය නිරුද්ධයි කියලා මේ වගේ ධර්මතා ටිකේ නිරුද්ධය පේනවා. ආන්ගේ නිරෝධය පේනකොට එයාට ඇහැ මම නෙමෙයි, ඇහැ අවස්ථාවට පෙනීම් වෘත්‍ය කළ නැති වෙන දෙයක්. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්ව පවතින ඇහැ කියා එක්ක තියෙන්නේ. එයාට එබඳු ඇහැක් නැහැ. පෙනෙනවා, පෙනෙන දේ හේතු ප්‍රත්‍යයයි කියලා පේනවා එයාට. ඒ සිත චක්කු විඥානය කියලා සිතක් මට තියෙනවා නෙමෙයි, මං එක්ක චක්කු විඥාන සිතක් තියෙනවා නෙමෙයි. යම් රූපයක් දැකීමට උපකාර පිළ සිත ඉපදිලා ඉන්පස්සේ ඒක නිරුද්ධ වෙනවා කියන එක පේනවා. චක්කු විඥාන සිතේ යම් ධර්මාරම්මණයක් යම් ධර්මයක් දැක්කා නම් ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ දැකපු දේ නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. අන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝච විඤ්ඤාණ නිරෝධිය දකිනකොට
නේතම් මම නේ සෝමස් මෙන්න මේ සුවාත්තාති කියන කෙළඹ සිටින. එබඳු කෙනා ඇහැ රූප චක්කු විඥානයක තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත නැහැ. කන ශබ්ද සෝත විඥානයක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සෘත නැහැ. නිස්සෘත නැති නිසා චලිතයක් නැහැ. සෙලවෙන්නේ මගේ මගේ මම මම කියලා ගණ්ඩ පයින්ද දුවන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණින් මේ ලෝකේ බලන්න. වතුර නැති විලක පොපියන මාළු ටිකක් වගේ මම 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 කිය කිය තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් පොපියන මේ ලෝකය බලන්න කියන බුදුරජාණන් වහන්සේ. වතුර හැඳිච්ච මඩගොලක දඟලන මාළු ටිකක් දැකලා තියෙනවනේ. ඒ වගේ මේ ඔක්කොම බලන්න තෘෂ්ණා දෙකෙන් දෘෂ්ටි දෙකෙන් නිස්සෘත වෙලා මේ මම මගේ දරුවා මගේ ගෙදර මගේ පුතා මගේ රස්සාව මගේ බෑනා මගේ මොනුපුරා මගේ යාළුවා කියලා දඟලනවලු මේ ලෝකෙ පොපියනවලු මමායනය කරමින් පොපියන ලෝකය දිහා බලන්න කියනවා. ඒ විදිහට පොපියන්නේ දඟලන්නේ නිස්සෘත වෙන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සෘත නිසා. තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇරූප චක්කු විඥාන නිරෝධය දැක්කහම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සෘත නැහැ. මම මගේ කියලා ගණ්ඩ අරමුණ නැහැ. එතකොට පොපියන්නේ ජීවිතයක් නැහැ. මම මගේ කියලා එහාට පයින්න මෙහාට පයින්න දුවන්න හොයන්න කරුණු කාරණා නැහැ. ඒ තරම් චලිතයක යගේ ජීවිතය නැහැ. නිශ්චලයි සංසිඳිලයි ජීවිතය. චලිතය සතිපස්සදී තමන් තුළම සංසිඳිලා සිතත් සංසිඳිලා කය සංසිඳිලා සංසිඳීම නිසා තණ්හාව නැහැ. ඒ නිසා එයාට ගති නැහැ. ආපු ගතිවත් යන ගතිවත් නැහැ. මනුස්සයෙක්ගේ දෙවියෙක්ගේ ප්‍රාත්මයේගේ අසුරයෙක්ගේ යක්ෂයෙක්ගේ භූතයෙක්ගේ ගති නැහැ. ගති නැති නිසා චුති නැහැ. චුති නැති නිසා ප්‍රතිසන්දි නැහැ. එතකොට ප්‍රතිසන්දිය නැති උනේ චුති නැති නිසා, චුති නැති උනේ ගති නැති නිසා, ගති නැති උනේ නැති නැති නිසා, තණ්හාව නැති නිසා. තණ්හාව නැති උනේ පස්සදී නිසා, පස්සදී ඇති උනේ චලිතයක් නැති උන නිසා. සෙලවෙන්නේ නැති නිසා මගේ 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 කියලා හොය හොයා දඟල දඟල දුවන්නේ ජීවිතයක් නැති වෙන නිසා. චලිතය නැති උනේ තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්සෘත නැති නිසා. නිස්සෘත නොඋනේ දකින දේ නිරුද්ධයි කියලා යට එළඹ සිටිනවා, අහන දේ නිරුද්ධයි කියලා එළඹ සිටිනවා. චලිතය නැති උනේ ඇහැ රූප චක්කු විඥාන මම මගේ මගේ ආත්මය කියලා ගණ්ඩ යමක් නැහැ. ඉතුරු වෙන්න යමක් නැහැ. දඟලන්න පොපියන්න මගේ ගෙදර යනවා, මගේ වැඩට යනවා, මගේ කාර් එක ගාවට යනවා කියලා දඟලන්න පොපියන්න නලියන්න අරමුණු නැති හින්දා, මම මගේ කියන දේවල් නැති හින්දා. එහෙම නැති වුණේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයේ නිරෝධය දැක්ක හින්දා. නිරෝධය දැක්කේ නිරෝධය දකින විදිහ චේතු සමාධියක් තිබුණ හින්දා. සමාධිය ඇති වුණේ හිත කය දෙක සැපසහගත වෙච්ච හින්දා. හිත කය දෙක සැපසහගත වුණේ හිත කය දෙක සංසිඳුණු නිසා. හිත කය දෙක සංසිඳුණේ ප්‍රීතිය නිසා. ප්‍රීතිය ඇති වුණේ ප්‍රමෝදය නිසා. ප්‍රමෝදය ඇති වුණේ නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා. නීවරණ ධර්ම දුරු වුණේ ආධ්‍යාත්මික බාහිර කය යෝනිසෝ මනසිකාරය කළ නිසා. යෝනිසෝ මනසිකාරය ඔබට කළ හැකි ආධ්‍යාත්මික මේ කයත් බාහිර රූපයත් හොඳට නුවණින් මෙනෙහි කරන්න. තිනකට සමන් ලෝකම් මේ ලෝකේ තුන දැව වගේ දකින්න කියනවා. තනකොළ ටිකක් දර කොටයක් ගත්තාම සත්‍ය පුද්ගලයෙක් කියලා හිතෙනවද? ශුන්‍යතාවයක්. තිනකට සමන් ලෝකම් මේ ලෝකේ තුන දැව වගේ දකින්න. දකින්න එපා සත්‍ය පුද්ගලෝ දේවල් කාරණා දකින්න එපා. සුන්නතෝ ලෝකේ අවෙක්කේය ඒව මච්චුරා ජනපසති. මේ ලෝකය ශුන්‍යතාවෙන් දකින්න. සත්ත පුද්ගල ආත්මාවෙන් තොර ශුන්‍යත භාවයෙන් බලන්න. ලෝකයේ ශුන්‍යතාවයකින් බලන්න. එබඳු ලෝකය සත්ත පුද්ගල භාවයෙන් තමන් ඇසුරු කරමින් ඉන්නවා කියලා බලන්න. තමන් හිතන විදිහට සත්‍යවම ඉන්නවා පුද්ගලවම ඉන්නවා නෙමෙයි. ලෝකයේ ශුන්‍යතාවයක් ස්කන්ධ ටිකක් තියෙන සත්ත පුද්ගල නොවන, ආයතන ටිකක් තියෙන සත්ත පුද්ගල නොවන, ධාතු ටිකක් තියෙන සත්ත පුද්ගල නොවන. ඒ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා සත්ත පුද්ගල භාවයෙන් යුක්ත ලෝකයක් තමන් තුළ ඉපදිලා මේ නාම රූප දෙක දන්නේ නැහැ, පිළිසිඳ දන්නේ නැහැ. මම
හිතන පිරිසට මහත්ය සිහි කරන පිරිසට මහත්ය හිතින් මේක ගනුදෙනු කරන පිරිසට මහත්ය කියලා පැත්තකට ගියාම පිරිසට මහත්ය කියලා මට හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් මම එහෙම හිතද්දි මේ කයේ යථාර්ථයක් තියෙයි කන මොන බත් පාන් කවපි මුං ඇට බලන්න ඒ බඳු කොටස් ටිකෙන් මේ රූපේ හැදෙන්නේ ඒකේ තියෙන්නේ කෙස් පුද්ගලයෙකුට අයිති නැහැ ලොම් පුද්ගලයෙකුට අයිති නැහැ නිය දත් හම්ම මස් නහර ඇට ඇට මිදුළු මේ වගේ පටවි කොටස් 20ක් තියෙයි එකක්වත් තියෙසේරි මහත්යට අයිතිව නැහැ පටවි ධාතු පිට සෙම සරවලි දහඩිය කියලා කොටස් 12ක් තියෙයි ආපෝ එකක්වත් තියෙසේරි මහත්ය කියලා කෙනෙකුට අයිතිව නැමේ අනාත්මයි මේ කොටස් 32ම කනබුන ආහාරයෙන් හැදුනේ එහෙම නැත්නම් සතර මහා ධාතු ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසා මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා චිත්තචෛසික ටිකේ අනුග්‍රහය ලැබලා කනබුන ආහාරي අනුග්‍රහය ලැබලා පවතින අවකාශ ධාතුව අවරාගන් රාශිය වල තියෙන මේ කුණු පොකටස් 32 යුක්ත රූප මිටිය දිහා මම බලාගෙන පියසිරි මහත්ය අන්න පියසිරි මහත්ය ගියා පියසිරි මහත්ය කතා කළා පියසිරි මහත්ය එනවා වුණා කියලා මම හිතනවා දැන් හිතලා හිත හසුරවල 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 දැන් මගේ හිත පැත්තෙන් තියෙන මේ රූපයක ගනුදෙනු කළ පුද්ගල භාවයකින් පැත්තකට ගියාම අපේ පිසිට මහත්යත් ඉන්නවා ලබුණුරුවේ කියලා හැඟීම මට තියෙයි මම මේ වෙච්ච සිද්ධිය දන්නේ නැත්නම් මට හිතෙන්නේ ওই විදියට මම හිතෙන් ගනුදෙනු කරපු රූප ටිකේ පුද්ගලයෝ ඉන්නවා 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 කියන හැඟීමක් මවාගෙන තියෙයි මුළු වටපිටාවම දැන් පුද්ගලයෝ ඉන්න ලෝකෙම හම්බ වෙයි. දැන් මට ශුන්‍යතාවයක් තියෙද? නැහැ. මට තියෙනවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. ඉන්න අය ගැන තරහ ගන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ හොඳයි කියලා කෙනෙක්ව සිහි කරලා අම්මා තාත්තා කරගන්න ප්‍රතිසන්දියෙන් යන්න පුළුවන්. නමුත් ඕකෙම යථාර්ථය සැබෑව ඇත්ත නැත්ත මට පියසිරි මහත්තයා කෙනෙක් ඉන්නවා කියන මේ නිමිත්ත හිතින්ද හේතු වෙච්ච දේ දිහා බලන්න මේ රූපේ ඇත්ත පෙන්නලා මෙබඳු කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතු තියෙන චිත්තචෛතික ටික නිසායි කියලා මේ නාම රූප දෙක දිහා මම පියසිරි මහත්තයා කියලා හිතුවා බැලුවා හිත හැසිරුවා දැන් පැත්තකට ගියාම මට පියසිරි මහත්තයා ඉන්නවා කියන හැඟීම තියෙයි සිහි කළ හැකි මට හේම හිතන්න පුළුවන් වුණාට සිහි කරන්න පුළුවන් වුණාට එතන තියෙන රූපය ඇත්ත මේක නේද? ඇස් ඉදිරිපිටට එනකොට මේ පීසිරි මහත්ය කියලා මට සිහි වෙයි. මට හිතුවේ හැකි. මට හිත හැසිරෙන්නේ. මම මෙහෙම හිත හසුරුවද්දි මේ රූපය ඇත්ත මේක නේද? කියලා බලාගෙන 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 ගියොත් ඕගොල්ලන්ට බලන්න ඉබේම දෙපැත්තක් හම්බ වෙයි. තමන් සත්ව පුද්ගල භාවයෙන් අරමුණු සිහි කරද්දි යථාර්ථයේ සත්ව පුද්ගල නොවන ශුන්‍යතාවයක් තියෙන්නේ කියන එකක් හම්බ වෙයි දිගටම. ඕක පුන පුන බලන්න 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 ඇත්ත එහෙනම් සත්ව පුද්ගල භාවයේ භාවයට අයිති නැති ශුන්‍යතාවයයි කියලා දකින්න දකින්න පුද්ගල භාවයෙන් ඇතුළු කළ විතර්ක සම්දිදෙන. මේ විතර්ක අඩු වුණාම පුද්ගල භාවයට බලන විතර්ක අඩු වුණාම රූපයක තියෙන ගතිය හොඳටම ප්‍රකටව මතුවුනහම ඇති වෙන ගතියට තමයි සතිපට්ඨානෙ පෙන්වන්නේ අත්ථි කායතුව පනස සතිපච්චපටිත හොති සත්‍ය පුද්ගලක නෝ කායපමන කැත්තේ එන සිහිය හොඳින් එළඹ සිටිනවා කියන්නේ පුද්ගල භාවයට පෙනෙන ගතිය දුර්වල වෙලා දැන් සිටේ පවතින ඇත්ත මතුවෙලා ආන් එතකොට නීවර නැති වෙන්නේ ඉතින් මේ විදිහට ඕගලන්ට යෝනිසෝ මනසිකාරය කළ හැකි ඉතින් ඒක කරන්න බැරි නෑ මං කේකයි මතක් කළේ අර මම මුලින් මතක් කළ ගැඹුරු දර්ශනය ඇත්තකින් තබන්න එතෙන්ට ඕගොල්ලන්ව ගන්නවයි බේම මේ දර්ශනය ඕගොල්ලෝ අප්‍රමාදීව ආධ්‍යාත්මික බාහිර රූපේ යෝනිසෝ මනසිකාරය පවත්තන්න එන්නන්ද උගන්නන්ද හිතට තමන්ට තමන්ව සත්‍ය පුද්ගල ඉන්නවා ඉන්නවා කියලා පය ගහලා කියද්දි නෑ පය ගහලා තවන් කියන්න අනිත් පැත්තට නෑ ඒ රූප සත්‍ය පුද්ගල නෙමෙයි මේක ඒක ඇත්ත ඒ රූපේ මේ තමන් ගනුදෙනු කළා මේ විදිහට නේද කියලා ආශ්‍රයක්ෂය කරගන්න තියෙනවා කියලා කියන්නේ ඕකමයි මොකද්ද
බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රවේ තමයි හුරුව තමයි තව පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා ළමයි ඉන්නවා ස්ත්‍රියෝ ඉන්නවා ගෑනුන් ඉන්නවා කියලා පෙන්නන එක පිරිමි ඉන්නවා කියලා පෙන්නන එක ගෑනු පිරිමි ස්ත්‍රියෝ පුරුෂෝ ළමයි මහල්ලෝ මිනිස්සු සත්වයෝ ඉන්නවා නෙවෙයි ඒකත් එක්ක කියන ශුන්‍යතාවය පෙන්නවා මෙන්න මේ වගේ අනාත්මෝ ධර්මතාවයක් තියෙන තැනක තමන් මෙහෙම ගනුදෙනු කරලා තියෙනවා නේද කියලා ඔයติก අකණ්ඩව ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ ගේ අතුගාමෙන් වළම්බෙන් ටික හොදමින් රෙදිබිලි ටික හොදමින් හාල් ටික කරමින් බත් ටික වෙදමින් කරන්නේ ඕගොල්ලෝ නිවන් දකින්න භාවනා කරනවා කියන එකට අමුතු වෙලාවක් ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න ඕනේ නැහැ ඕගොල්ලෝ එක කරන්න කරනවා නොබෝ දවසකින් මේ විතර්ක යට කරගෙන අනාත්ම ස්වභාවය මතු වෙනවා අත්ති කායතු අපනස රත් පච්චපටිද හොති සත්‍ය පුද්ගල නෝ කායපමන කැත්තේන සිය හොඳින් කල්ප තිකේ කියන්නේ අනාත්මය අවබෝධය කියන එක අනාත්මය අවබෝධ කෙනා මේ ජීවිතේම පිරිනුවම් පානවා දුකින් නිදහස් වෙනවා මොකද එබඳු කෙනාට නීවරණ ධර්ම දුර වෙලා හිත සමාධි වෙලා ඇත්ත දැකලා ආයතෙන් ටික මම මගේ කියලා ගන්නව කෙලෙසින් හිත මිදෙනවා කියන එක එන්නේ ගේමයි ඉතින් බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක මේ ලෝකේ ඉපදිලා අද වගේ දවසකම මේ අනුපවජ්ජව ජීවිතය අවසන් කරන්න පුළුවන් කෙලෙසිය දුරු කළා අද වගේ දවසක අනුපවජ්ජවම ජීවිතය අවසන් කරපු කළා ජීවිතයට උතුම් මංගල කාරණාවක් කරගත් අද වගේ දවසක ඒ දෙමගුල සිහිපත් කරමින් අපිත් අපේ ජීවිතයට අපේ ඉපදීම මංගල කාරණාවක් කරගන්නට සසර යන්න තියෙන හේතු නතර කළ කේස ප්‍රහාණය කළ ජීවිතේට මංගල කාරණාවක් කරගන්න හැටි අනුපවජ්ජව ජීවිතය අවසන් කළ අප්‍රතිසන්දිකව ජීවිතය අවසන් කළ ජීවිතේ මංගල කාරණාවක් කරගන්න හැටි මේ වගේ දවසක කතා කළා අද දවස සුදුසුයි ඒ බුදුරජාණන් වහන්සේට කෘතෝපකාර ගුණ වශයෙන් සැලකීම් වශයෙන් අපේ ජීවිතයත් එබඳු මංගල කාරණාවක් කරගන්න යන තැන දක්වා කටයුත්තක් කරන්න වැඩපිළිවෙලක් කරන්න අද පටන් අරගෙන ඒක අත්නහර ජීවිත හැම වෙලාවෙම කරන්න අන්න ඒ ක්‍රමය තුලින් තමයි නියම විදියට බුදුරජාණන් වහන්සේගේ දෙමගුල අපිට සැමරිය හැක්කේ සැමරිය යුත්තේ කියන එකත් මතක් කළා බුදුරජාණන් වහන්සේ ඊව ප්‍රතිපත්ති පූජාවෙන් දෙමගුල සමරන්නට මේ දේශනාව මේ හැම දිනාටම හේතු පුනිස්සියම වේවා කියලා මාසක් කරනවා ඒ වගේම කල්පනා කරගන්නට අද දවසේදී මේ සීල ආකාරයෙන් පහල කරගත සීල කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරනෝ සිරාසනට අධිග්‍රහීතු ශාසන මම කෘෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිමින් දෙවියන් පතුන බෝධියගේ මුතුන් නිවන සැනසෙත්වා කෙන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිතික් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිතික් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච වම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං එවගේම මේ සීල කුසල ධර්මයන් සිද්ධ කර ගන්නට අපිට අවස්ථාව සැලසෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි විශේෂයෙන්ම අද දවසේදී අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් ඔබ අප හැම දිනාටම බොහෝ ශක්තියක්ව කටයුතු කරන ගෞරවනීය අපේ මංගල නන්දරතන ස්වාමීන් වහන්සේ රාහුල හඳුන වහන්සේ කස්සප බෝධි හඳුන තුළු පූජනීය මහා සංඝරත්නයටත් ඇතුළු සීලු මහා සංඝරත්නයට මේ සීල කුසල් අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධිගේ මුතුන් දෙන සෙනසෙත්වා කියලා අපි පින්වත් එවගේම ඔබ අප සීල දෙනා නම් නැසී කාල යාත්‍රා කළා වූ මේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ අය දුකක සිටින අඳුකෙන් අතුමිසපත් ආගෙන පත්තුන මුතුන් වෙන සැලසෙත්වා කියලා සත්.
සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් අද දවසේදී අපි සිද්ධ කළා වූ සියලු කුසල දානමෝදන් කරනවා. අපි කළා වූ කුසලයේ හේතු උපනිශ්‍රේ වෙමින් නබෝ දිනකින් කෙලෙස් ආශ්‍රය ධර්මයන් දුරු කළ අනාශ්‍රය චේතන යුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්නට මේ පින්වතුන්ට මේ කුසලයක් පාරමිතාවක් වේවා කියලා මතක්